හොඳයි සාදු කියන්න. නැවතත් සාදු කියන්න. නැවතත් සාදු කියන්න. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. හොඳයි සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත කාරුණික පින්වත්නි,
ඔබාපි හැම දිනාටම ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් උදා වෙලා තියෙන වෙලාවක ඒ දුර්ලභ අවස්ථාවේ වටිනාකම ප්‍රයෝජනයට ගන්න උත්සාහ වීරියක් කරන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. පින්වත්නි නිතර නිතර ඔබ සිහි කරන්න අපි මනුස්ස ලෝකයට ඇවිත් තියෙනවා මේක ඉතාමත්ම දුර්ලභ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ඉතාමත්ම වටින ලැබීමක් බවත් අපි ඉන්න තැනත් ඒ වගේම වටින ශ්‍රේෂ්ඨ පසුබිමක් බවත් නිතර නිතර සිහි කරන්න. ඒ වගේම නිතර නිතර සිහි කරන්ඩ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සංසාර දුකෙන් අත මිදෙන්නා වූ උතුම් වැඩපිළිවෙලකුත් දේශනා කරනවා කියන එක සිහි කරන්ඩ. එතකොට ඔබට නුවණක් තිබුණොත් ඔබට වීරියක් තිබුණොත් ඔබ එතකොට උත්සාහ දරනවා ලැබුණු මනුස්ස ජීවිතයත් මේසා වටින දෙයක් නම් බුද්ධ ශාසනයත් ඒ තරම්ම වටිනාම දෙයක් නම් එතකොට ඒ බුද්ධ ශාසනය තුල අපිට කළ හැකි දේ අපි කරන්න උත්සාහ දරනවා. ඔබට අවශ්‍යතාවයක් නම් සාමාන්‍යයෙන් තියෙනවා දුකෙන් අත මිදෙන්න කියලා. හැබැයි පින්වත්නි ඔබ කරන වැඩපිළිවෙල තුල ඒ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලකට අවතීර්ණය වෙනවද කියන එක හිතාගන්න නැවත නැවත මෙනෙහි කරන්න වෙයි. මොකද පින්වන්නේ ඔබ කරන වැඩපිළිවෙලයි ඔබ හිතන් ඉන්න වැඩපිළිවෙලයි බලන්න කොහොමද කියන එක. ඒ මං කිව්වේ මොකද්ද? මං කිව්වේ පින්වන්නේ ඔබ හිතාගෙන ඉන්නවා සංසාර දුකෙන් අත මිදෙන්න ඇත්නම් කොපමණ ශ්‍රේෂ්ඨද කියන එක හිතනවා. ලෝතුරා ශාසනයක් ලැබුණු වෙලාවේ මේ ශාසන ප්‍රතිපදාව තුළ ප්‍රායෝගික වෙලා සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න ඇත්නම් කියලා හිතනවා. විවිධ වූ ක්‍රියාකාරකම් මේ සඳහා කරනවා. හැබැයි ඔබට සිහියක් තියෙනවා නම් නුවණක් තියෙනවා නම් ඔබ දැන් නුවණින් විමසලා බලන්න ඕන ඒ ඔබ කරන්නා වූ ක්‍රියාකාරකම් හේතු කොටගෙන ඒ සංසාර විමුක්තිය ළඟා කරගන්න පුළුවන්ද කියන එක. එහෙමත් නැත්නම් ඔබ කරන ක්‍රියාකාරකම හේතු කොටගෙන සංසාර විමුක්තිය ලැබෙනවද කියන එක ඔබ නැවත ආපහු හැරිලා බලන්න වෙනවා. එදා පින්වත්නි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා වැඩවාසය කරද්දී ඒ උන්නා වූ ශ්‍රාවකය එක දේශනාවයි යහන්නේ. ඒ දේශනාව අනුව මානසිකත්වයේ පවත්වනවා. එතනින් පස්සේ අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාගාරගතෝවා වෙනවා. තමන් නිදහස් වෙනවා. හැබැයි අපිට මොකක් හෝ දෙයක් තියෙනවා හිතා ගන්න බැරි මොකක් හෝ දෙයක් තියෙනවා පින්වත්නි.
බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු 45ක් තිස්සේ දේශනා කළා වූ ඒ සියලුම ධර්මයන් ඇහුවත් අපිට මොකක්වත් වෙලා නැති වගේ ඉන්නේ. ඇයි එදා පින්වන්නේ එක දේශනාව අහලා මගපල ලැබපු අය අනන්ත ප්‍රමාණ අපි අහලා තියෙනවා. එක දේශනාවක් අහලා ගීගෙවල් අතහැරලා ගිහින් සාසනේ පැවිදි වෙලා විමුක්තිය සාක්ෂාත් කරගත්ත කියලා අපි හොඳට අහලා තියෙනවා. පින්වන්නි අද අපි ඒ සේරු දේශනා ටික අහනවා. ඒ සේරුම සියලුම දේශනා ටික අහනවා. ඔබට මුකුත් නැහනේ. ඔබට මුකුත් නැති වගේ නේ වෙන. අඩුම තරමේ බණපදයක් අහන්න ආවත් පින්වන්නේ ඒකවත් අඩුගානේ බිමක වාඩි වෙලා ඉඳගෙන නිදහස්ව අහන්න මනසකුත් නැහැනේ. හරි පින්වන්නේ අපි නික අමුතු විලාසිතා වෙලා තියෙන්නේ. මම හොඳට දන්න දෙයක් පින්වන්නේ ඔබ මං හිතන්නේ මම විතරයි මෙහෙම නිතර නිතර කියන්නේ පින්වත්නි. එතකොට ඔබේ හිත සමහරලාට ඒකට දුක හිතෙනවා ඇති. එකක් ඇත්ත දුකයිනේ. ඒක එහෙම තමයි. ඉතින් අර ඕගොල්ලෝ පින්වත්නි මේ අහන බහුතරයක් අය පින්වත්නි කෙලස් දුරු කරන්න කියලා හිතාගෙන අහන අය මෙතන මම හිතන්නේ ඉඳී දූ කියලා. තණ්හාවෙන් අත මිදීම අරමුණු කරගන්න කැමති අය කවුරුවත් ඉඳී දෝ කියලා මම හිතන්නේ නැහැ. නැවත ඉපදීමෙන් අත මිදෙන්න ඕන කියන කවුරුවත් ඉඳී දෝ කියලා මම නම් හිතන්නේ නැහැ. දුකෙන් අත මිදෙන්න ඕන කියන කවුරුවත් ඉඳී දෝ කියලා මම නම් හිතන්නේ නැහැ. මම හිතන්නේ තියව මං කියන්නේ. එහෙනම් මොකද්ද දැන් ඔබට ඕන කියලා අපට හිතෙන්නේ? අපට හිතෙන්නේ වෙනන්නේ ඔබට ඕන මොකක් හරි අහන්න. ඉතාම පහසුවෙන් ඉඳගෙන හොඳ සුඛ විහරණයෙන් ඉඳගෙන සියලු සැප සම්පත් පරිහරණය කරමින් ඒ සියලු කටයුතු කරන අතරේ ඔබට අවශ්‍යයි එදා අතීතයේ වැඩ සිටි ආර්ය උත්තමයන් වහන්සේලා සිද්ධ කළේ කුමක්ද කියලා අහන්න. ඔබ ඉන්න තැන එතනමයි. පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. කරන වැඩ කටයුතු එහෙමමයි. කායික ක්‍රියාවන් එහෙමමයි. වාචසික ක්‍රියාවන් එහෙමමයි. මානසික පැවැත්ම එහෙමමයි. හැබැයි ඔබට අවශ්‍යයි එහෙත් ඔබ කියනවා අපිට ස්වාමීනි සතියට දවසක් දෙකක් හරිවත් පසොලොස්සක පෝයටත් අර ආර්ය උත්තමයන් වහන්සේලා සිද්ධ කරපු වැඩපිළිවෙල අපිට කියන්නකෝ. උන්වහන්සේලා මානසික කරපු වැඩපිළිවෙල අපිට කියන්නකෝ. ඒ ආර්ය උත්තමයන් වහන්සේලාගේ මානසිකත්වයේ ස්වභාවය අපිට කියන්නකෝ. රහතන් වහන්සේලා කොහොමද විඥානයේ පැවැත්වුවේ, කොහොමද විඥානෙ නිරුද්ධ කරුවේ, කොහොමද කළේ කියලා කියන්නකෝ ස්වාමීනි. දැන් ඔබ අපිට කියනවා එහෙම කියන්න කියලා. එතකොට දැන් එතෙන්දී අපේ වුවොත් ඔබට ඇයි ඔබ එහෙම අහන්නේ? නෑ ස්වාමීනි අපිට මේ ගෙදරින් ඉඳගෙනම රැකියාව කරන ගමන් අඹදරුව පෝෂණය කරන ගමන් මේ සියල්ල කරන ගමන් ඒ උන්වහන්සේලා හිතපු දේවල් අපි පාඩම් කරගත්තොත් ස්වාමීනි, උන්වහන්සේලා හිතපු දේවල් අපි ඉගෙන ගත්තොත් ස්වාමීනි, ඒකත් කොච්චර දෙයක්ද. ඒ නිසා අපිට ඒක කියන්නකෝ. අනේ ඉතින් ගොඩාක් ඉතින් දැන් එහෙම කියනවා ඉතින්. ඒකනේ පින්නන්නේ එදා සුනීක්ත සෝපා කළ සෝනාමිහිනියලා
අඟුලිමාලලා ඒ වගේ ඇතිනේ අම්බපාලිලා බලන්නකෝ වෙනන්නේ එකම දෙයයි යහන්නේ එකම අනුශාසනාවයි යහන්නේ මේක දකිනවා ප්‍රායෝගික වැඩපිළිවෙලකට එනවා අද අනේ පින්වත්නි මේන් අපේ අම්මලා තාත්තලා සෝනාමේනියට කියපු එකක් අහලා අඟුලිමාලට කියපු එකක් අහලා අම්බපාලිට කියපු එකක් අහලා පටාචාරට කියපුවත් අහලා කිසాగෞතමීට කියපුවත් අහලා යසකුල පුත්‍රයා ප්‍රමුඛ ඒ කට්ටියට කියපු එකක් අහලා සියලුම දේවල් අහලා ඊටමතරව භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මාතෘ දිව්‍ය පුත්‍රයාට දේශනා කරපු ඒවත් අහලා බුදුහාඳුරු අවුරුදු 45 30 දේශනා කරපුවත් අහලා අනේ පව් ඉන්නේ කොතනේ මේ ඇත්තට පව් අනුකම්පා කළ යුතුයි පින්නේ හරි අනුකම්පා කළ යුතුයි අරගොල්ලෝ ඒගොල්ලන්ට අහපු දේශනාවෙන්ම නිදහස් අහපු එකෙන්ම නිදහස් අනේ පව් මේගොල්ලෝ සේරම කොහොමද පුටුවක වාඩි වෙනවා සැප පහසුවට ඉන්නවා කියන්නකො බන අපි අහනවා අහන් ඉන්නවා අපි යනවා අපි ගෙදර ඉන්නවා කෑමු යද්දි බන අහනවා ඉතින් අපි අහනවා දැන් ඔබට ඔබට තියෙන්නේ පින්නන්නේ දැක්මේ විකෘති බවක් දැක්ම විකෘති බවක් ඇයි මේ විකෘතියක් කියන්නේ ඔබට තියෙන්නේ බන ඇහුවොත් ඇතිනේ නිකන් කනට ඇහුණා නම් ඇතිනේ එච්චරයි ඒකට දායකත්වයක් දරුවනම් මේ ධර්ම දේශනාවක් කරවන්න ඒත් ඇතිනේ පින්වත්නි මේක දකින්න මොකද්ද කියන එක ඕගොල්ලොන්ට කොච්චර කිව්වත් පින්වත්නි ඕගොල්ලෝ මම නම් දන්න තරමේ හැදෙන පාටක් නෑ පින්වත්නි කොහොම කිව්වත් ඔබට ඕන පින්වත්නි මේ විමුක්තියක් නෙමෙයි විමුක්තියට තියෙන වැඩපිළිවෙල ඉගෙන ගන්න ඉගෙන ගන්න දැන් බලන්න එදා සෝනා මෙහෙණිය පංච උපාදානස්කන්ධය දන්නේ නැහැ එදා අම්බපාලි පටිච්චසමුපාදය දන්නේ නැහැ එදා පටාචාර අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නේ නැහැ එදා කිසాగෞතමී අභිධර්ම දන්නේ නැහැ දීයනේ මේ ඉන්න අය ඔය සේරු දන්නවනේ මේ ඉන්න අය ඔය දන්නවනේ හැබැයි ඒක දැනගත්තට මොකද වෙන්නේ දැන් ඔබ හිතන්නේ ඒක අපිට අදාළ එකක් නෙමෙයි අපිට අදාළ තියෙන්නේ මොකද අනිත්‍ය දුක්ඛ ඉගෙන ගන්න අපිට අදාළ පටිච්චසමුපාද ඉගෙන ගන්න අපිට අදාළ නාම රූප ධර්ම ටික ඉගෙන ගන්න. පින්නන්නේ පෞදස කම්ම කෙනෙක් කියනවා හරිම දැන් මම මේ නාම රූප නිරෝධ කරමින් ඉන්නේ. නාමයේ රූපයේ හොඳට මන් දකිනවා මේ දෙක එකතුනොත් තමයි මේ ගමන යන්නේ මේ දෙක නිරෝධ කරනවා කියනවා. හැබැයි කියන මිනිස්සයා ලේලිත් එක්ක ගහ ගන්නවා දිගට හරහාට. දැන් මේ කතා කරලා ඊට පස්සේ මම ඉතින් මාතේ කතා කරන්න ආව පිළිවෙත් මම ඉතින් හොඳට විමසනවා ඉතින් දැන් සමහර අය එනවා පින්වන්නේ 이르දීෙන් නම් නෙමෙයි සහත් වෙලා දැන් අර කිව්වම රහත්නේ නාම රූප නිරෝධයි රහත් හැබැයි උන්ද ඩිංග කතා කරන් යනකොට ලේලිත් එක්ක දිගටම ඇටෑක් දැන් මොකද්ද මේ කියන එකයි මුන්දගේ කරන එකයි එකක්ද මං කියන එක තේරෙනවද කියන එකයි ප්‍රායෝගික වැඩපිළිවෙලයි දැන් ගැලපෙනවද තේරුම්නේ දැන් හිතන්නකෝ ඕගොල්ලොන්ටත් හිතෙනව නේද මේ නිකම් හිතන්නකෝ පංච උපාදානස්කන්ධය ඇති වෙනව නැති වෙනව දකින්නව කියලාවත් හිතෙන්නේ නැද්ද
මං කියන්නකෝ උත්තරය පංච උපාදාන ස්කන්ධය ඇති වෙනව නැති වෙනව කියලාවත් දකින්නේ නැද්ද දකින්නවද නැද්ද දකින්නවා දැන් ඔය දකින දකින්නව කියලා කියන මේ අම්මලා තාත්තලා ගෙදර මහත්ය දැන් මේ අම්මට මහත්ය මොකක් හරි එකක් කිව්වොත් ඒ මහත්යත් එක ගැටෙන්නේ නැද්ද එමට ඒකටත් උත්තරය දෙන්න ගැටෙන්නේ නැද්ද ඒකත් කියන්න ඇහෙන්න ගැටෙන්නේ නැද්ද ගැටෙනවා දරුවගේ දරුවා දකින්න නැති වුණොත් බැඳෙන්නේ නැද්ද බැඳි 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 මාංශ පවත්තන්නේ නැද්ද එතකොට පංච උපාදානස්කන්ධ ඇතිවීම දකින්නවද නැතිවීම දකින්නවද දැන් කොහේ තියෙන පංච උපාදානස්කන්ධයක්ද ඔබ දැන් ඔය කියන්නේ ඇති වෙනව නැති වෙනව දකින්නවා කියන එක පේනවද පින්නවද ඔබ කරන බොරුව ඇයි පින්නද ඔබ පංච උපාදානස්කන්ධය ඇතිවීම දකින්නවා නම් නැතිවීම දකින්නවා නම් එතකොටම අපි දන්නවනේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුක දුක ඇතිවීම දකින්නවා නම් දුක නැතිවීම දකින්නවා නම් කවුරුවත් දුක ඇති කරමින් ඉන්නවද මං කියුවේක තේරුණාද තේරුණාද ඒ කියන්නේ ඔබ අහලා තියෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා අහලා තියෙනව නේද එතකොට දුක ඇත්ත ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම දකින්ව කියන්නේ මොකක් ඇතිවීමද දුක ඇතිවීම පංච උපාදානස්කන්ධයේ පවතින එක දකින්ව කියන්නේ මොකක් පවතින එක දකින්ව කියන එකද දුකේ පවතීම පංච උපාදානස්කන්ධයේ නැතිවීම දකින්ව කියන්නේ මොකක් නැතිවීමද මේ දකින්නේ දුකේ නැතිවීම ඒක තේරෙනව නේද ඔව් එතකොට දැන් ඔහම දකින්වයි කියන මේ අම්මලා ගෙදර මහත්ය වචනයක් කිව්වොත් ගැටෙන්නේ නැද්ද හිතෙන් ගැටෙන්නේ නැද්ද ඔබ ඒකට අනුව බැඳීම් ගැටීම් හිත පවත්තන්නේ නැද්ද පවත්නවද නැද්ද පවත්නවා එතකොට ඒ බැඳීම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ සකස් වීම නෙමෙයිද නෙමෙයිද සකස් වීම එතකොට ඒ හිත පවත්වනව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ පැවැත්වීම නෙමෙයිද පැවැත්වීම එතකොට එන පංච උපාදානස්කන්ධේ පවත්වනව කියන්නේ මොකද්ද ඔබ මේ පවත්න්නේ මොකද්ද මේ පවත්න්නේ දුක දුක පවත්න්නේ හැබැයි මේක ඔබේ සීමාවේ ඔබට ගෝචර විෂයක්ද ඔබීමාවේ ඔබට ගෝචර විෂයක්ද දැන් ගෝචර එකක්ද මේක ඒ ඔබට ගෝචර නැහැ ඇයි මං ඔබට ගෝචර නැහැ කියන්නේ ඔබ ඥානවන්ත නැහැ ඥානවන්තයට තමයි මේක ගෝචර ඇයි ඔබ ඥානවන්ත නැහැ කියලා කිව්වොත් එන වැරදි විදිහට හිතන්න එපා ඔබ නුවණ මෙහෙවන්නේ නැහැ පින්වත්නි ඇයි දැන් ඔබ ඉගෙනගත්ත විෂය තියෙනවා පංච උපාදානස්කන්ධේ දුකයි ඒක ඇතිවීම නැතිවීම දකින්නවා කියලා දැන් ඉගෙනගෙන තියෙනවා හැබැයි දකින්න ඕන තැන ඔබ පංච උපාදානස්කන්ධේ දකින්නේ නැහැ දකින්න ඕන තැන පංච උපාදානස්කන්ධේ හටගන්න තැන ඔබ අන්ධයි ඉගෙන ගන්න තැන ඔබට දෙනෙත් තියෙනවා මං කියන එක තේරෙනවද පංච උපාදානස්කන්ධය හට ගන්න තැන පංච උපාදානස්කන්ධේ පවත්වන ක්‍රියාවලිය එතන ඔබ අන්ධෙක් හැබැයි පංච උපාදානස්කන්ධය ගැන ඇඩ්වයිස් දෙන්න උපදෙස් දෙන්න කියලා දෙන්න ඉගෙන ගන්න එදන ඔබ මහා වීරයෙක් හැබැයි එතන වීරයෙක් දකින්න තන අන්ධයි මං කියන එකට එකඟයිද හැබැයි දැන් එතකොට
මොකද්ද මේ කර කර යන්නේ පින්වන්නේ දැන් පංච උපාදානස්කන්ධයේ දුකයි 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 කියනවා මේ ඉන්න කවුරුවත් ඇත්තටම මට කියන්න පංච උපාදාන දුකයි කියලා පිළිගන්නවද මම ඔබෙන් අහන්නේ කරුණාවෙන්මයි ඔබ පංච උපාදානස්කන්ධ දුකයි කියලා පිළිගන්නවද ඒ පිළිගන්නවද නැද්ද පිළිගන්නවා ඕගොල්ලෝ පින්නන්නේ එදා කාලාම වරුණන් කුව බුදුරජාන් වහන්සේට එකෙක්ගෙනයිල මෙහෙම මෙහෙම කියනවා ස්වාමීනි කවුරු කියනකද පිළිගන්නේ කවුරුත් කට පිළිගන්න එපා කිව්වා තමන්ට ගැලපෙනවද කියලා බලන්න කිව්වා එහෙමනම් මේක පිළිගන්න කිව්වා දැන් ඔබ මොකද කරන්නේ ඒ කාලාම වරුණට තිබෙන බුද්ධියක්වත් ඔබට තියෙනවද දැන් බලන්නක පින්නන්නේ දැන් පංච උපාදානස්කන්ධයේ දුකයි කිව්වට දැන් ඔබ පිළිගන්නවලු දැන් ඔබ පිළිගන්නේ පින්වත්නි අර කතාවක් තියෙන මට නම් ඒක මතක නැහැ පින්වත්නි අර කතාවක් තියෙන මොකක් තල් ගහක කොළ තල් ගෙඩියක්ද මොකද්ද වැටුණාද බෙලි ගෙඩියක්ද වැටුණා කියලා තල්ලත්තකට ඊට පස්සේ කට්ටිය දුවන්න දුවන්න පටන් ගත්තොත් ලෝකේ පෙරලෙනවා කියලා ඉතින් එක්කෙනෙක් කියලා දුනොත් ඊටු සේරම දුවන්න පටන් ගත්තොත් ලෝකේ පෙරලෙනවා කියලා ඒක අනුසාරයෙන් ඔබ හිතාගන්න මේ කියන එකට අදාළව දැන් එතකොට ඔබට කිව්වම් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා ඔබ පිළිගන්නව දුකයි කියලා. දැන් ඊළඟට ඇවිල්ලා මම කියනවා පංච උපාදානස්කන්ධේ සැපයි. දැන් අපි දුමු දැන් මතයක් ගෙනින එක පංච උපාදානස්කන්ධේ සැපයි කියලා. කවුරු හරි කට්ටියක් කියනවා කියනකොට දැන් පංච උපාදානස්කන්ධ සැපයි කියලා. දැන් සාමාන්‍ය හිතන්නකෝ දැන් ඔබ කවුරු හරි කෙනෙක් කියනවා පංච උපාදානස්කන්ධ සැපයි කියලා. එහෙම දැන් මතයක් කියාගෙන කියාගෙන යනවනම් ඔන්න ටික දෙනෙක් ඒකටත් එකතුන ඇත්ත තමයි සැපයි නේද? සැපයි නේද? දැන් ඇයි දැන් බලන්නකෝ බුදුහාමුදුරුව ඉන්දියාවේ ඉපදුනාලු. දිව්ව කලක් එහෙ. බුදුහාමුදුරුව ලංකාවේ ඉපදිරාලු. දැන් දුනෝ කට්ටිය ටිකක් එහෙ. දැන් මම මේක දොසක් කියනව නෙමෙයි. එතකොට පින්වත්නි දැන් කවුරුවත් මේ ඉපදුනා කියන එක කොතනද කියලා දකින්නේ කියන පැත්තට දුවනවා. දැන් තව ටිකක් කලක් ගිහිල්ලා මම කිව්වොත් භාග්‍යතුන් වහන්සේ තනමල්ල ඉපදුනේ කියලා ඕගොල්ලෝ වෙනවා තනමල්ලෙල. ඇයි හේතුව දැන් ඔබට ඔබ පින්වන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන එක පිළිගන්න පිළිගන්නවට වඩා ඔබ කැමති අනිත් අය කියන එක පිළිගන්න එක. ඇයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි ධර්මයේ තුලින් තමයි තථාගතයන් වහන්සේ දකින්ද ඔළුවා. ධර්මයේ තුලින් බලන්නකො ධර්මයේ දැක්කොත් තමයි බුදුන් දකින්නේ. එහෙනම් පින්වන්නේ දැන් කල්පනා කරන්න මම මේ දැන් ඒකට මුහුත් කිව්ව නෙමෙයි. මට නම් පින්වන්නේ බුදුහාඳුර ලංකාවේ ඉපදුනත් එකයි මෙන්න මේ මෙතන ඉපදුනත් එකයි මට නම් කොහේ ඉපදුනම මට ප්‍රශ්නයක් නැහැ. මක් නිසාද මට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේ අවුරුදු 45 තුළ දේශනා කළ මුක්ත පරමාර්ථය විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වැඩපිළිවෙලයි. බුද්ධත්වයෙන් පස්සේ අපිට දේශනා කළ වැඩපිළිවෙලයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ ධර්මයේ තුල ප්‍රායෝගික වෙනකොට බුදුන් අපි නිතර නිතර දකිනවා. බුදුහාඳුරෝ දකින්න ඔබට බුදුහාඳුරෝ උපතිච්චකම් හොයන්න යන අවශ්‍යතාවයක් ඇත්තේ නෑ පින්වත්. එහෙනම් ඔබ හොඳට දකින්න ඔබ හොඳටම දකින්න පින්වත්නි මොකද්ද දැන් එතනදී ඔබ කියනෝනේ න පංච උපාදාන කන්දේ දුකයි කියලා. මේ කියන්නේ මං ඇහුවේ ඔබ දන්න දෙයක්ද? දන්න දෙයක්ද? මං හන්නේ දන්න දෙයක්ද? දන්න දෙයක්? දන්න දෙයක්? දන්නවා. දන්නවා ඉගෙනගෙන. හොඳයි. දකින්න දෙයක්ද? ඔබ දකින්න දෙයක්ද? පංච උපාදානස්කන්ධ දුකයි කියලා දකින්නවද? නෑනේ නිකන් කියන්න එපා මෙහෙම ඔය 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 කතා නිසාමයි ඔයගොල්ලෝ සසර යන්නේ අම්මා.
පංචපාදං දුකයි නම් වැඩක් නැතිලු එක වැඩක් නැති දැන් වැඩක් නැත කියන එක වැඩක් තියනොත් දන්නේ නැනේ ඔයා අම්මා වැඩක් නැහැ කියන පංචපාදං ස්කන්ධ දුකයි කියලා දැන් අපි හිතමු ඔයා අම්මට දරුවගේ දරුවා දැන් මතක් වෙවිනවා දැන් දරුවගේ දරුවට අනතුරක් වෙලා කියලා දැන් ඇවිල්ලා පණිවිඩයක් එනවා එතකොට ඇවිල්ලා මට කියනවා අනේ ස්වාමීනි මගේ දරුවට දරුවා මෙයා අසාධ්‍ය වෙලා තියෙනවා මෙහෙමයි කියලා දැන් කියනවා මං කියන පංචපාදං ස්කන්ධ දුකයි වැඩක් නැහැ අතාරින්න අම්මා බණ අහන්න අතාරින්න මොකද කියන්නේ අනේ ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ මගේ දරුවගේ වේදනාව මට තේරෙන්නේ මට ඇයි හේතුව එතකොට ඒ අම්මට තේරෙන්නේ නැහැ දැන් මේ පංච උපාදාන ස්කන්ධය මේ අහුවෙලා තියෙන්නේ කියන පිළිවෙල මේ මම කියන්නේ ඔබට දොස් නෙමෙයි මේ පටලැවිල්ල ලියා ගන්න පින්වත්නි දැන් ඔබ ඉගෙනගෙන ඉගෙනගෙන ආචාර්ය මහාචාර්යවරුත් ඇති අපි මේකත් ඉගෙන ගන්න විෂයක් නෙමෙයි පින්වත්නි මේක අවබෝධ කරගන්න එක එකද එකම එක දේශනාවක් උනත් ඇති අවබෝධ කරගන්න සියලුම දේශනා ටික අහන නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළ අවුරුදු 45ම දේශනා කළ එකම දෙයයි එකම මගයි මාර්ග කොටස් දේශනා කළේ නැහැ එකම මගයි ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා එකම මාර්ගයයි එතකොට මේ මාර්ගයේ විවිධ උදාහරණ වලින් විවිධ ක්‍රම වලින් මේ මාර්ගයම පැහැදිලි කරේ. එහෙනම් දැන් ඔබ දකින්න පින්වන්දි දකින්න ඔබ මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කිව්වට ඔබ අහපු දෙයක් කියන විනා ඔබ දැකපු දෙයක් නෙමෙයි මේ. ඒ නිසා දැන් මේ ඔබ කියන්නේ එතින්ද ඒක දුකයි. ඔව් ඒක හැතුණම් කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් කියන්නේ සසරයි. සසර කියන්නේ දුකයි. දැන් මේ මෙහෙයුම යන්නේ කොහෙන්ද මේ දැන්? මං කියන එක ඔබට සාධුනාදයක් දෙන්නකෝ. දැන් මං කියන එක ඔයගොල්ලෝ තේරෙනව නේද? පංච උපාදාන ස්කන්ධේ දුකයි. පංච උපාදාන ස්කන්ධේ හටගත්තොත් කෙලෙස් හටගන්නවා. කෙලෙස් හටගත්තොත් සසර හටගන්නවා. සසර නම් දුකයි. අනේ මට නම් මේ කියන්නේ බෑ කියලා දැන් ඔබ පුරුදු පුහුණු වෙනව නේද? එහෙම මානසිකත්වේ පවත්නව නේද? ඔව්ද නැද්ද? ඔව් පවත්නවා. දැන් එතකොට මේ පවත්වන්නේ ඔබ මනස දකිමින්ද දැන් මේ යන්නේ වැඩපිළිවෙල? දැන් මනස දකිමින් ඒට අදාළව දැන් අපි හිතමු ඔබ වෛද්‍යවරයෙක් කියලා. වෛද්‍යවරයෙක් නම් දැන් අසාධ්‍ය රෝගියෙක් ගේනවා. දැන් එයාට ප්‍රතිකාර කරන තව සමහර ක්‍රියාවන් අපි දකිනවා වෛද්‍යවරයෙක්. ඉතින් ඒකට අදාළ විදිහට තව ප්‍රතිකාර කරමින් යනවා. එතකොට හැබැයි ඒ යන්නේ වෛද්‍යවරයා ලෙඩා දකිමින් තමයි රෝගය දකිමින් ප්‍රතිකාරයක් කරනවා. දැන් මං අහන්නේ ඔබ දැන් කියනෝ නේද පංච උපාදාන ස්කන්ධේ දුකයි. පංච උපාදාන ස්කන්ධේ පැවතුත් කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ඇති වුණොත් සසර යනවා. සසර ගියොත් අන්ධ දුකට ඇදගෙන වැටෙනවා කියලා එහෙම හිතලා මනසින් වැඩපිල්ලක් කරනව නේද? ඔව්ද නැද්ද? එනි මං අහන්නේ මේ ඔබ කරන්නේ කොහොමේ යෝය? මේ කොහොමේ කරන්නේ? දැන් මේක දකිමින්ද කරන්නේ? දකිමින්ද? නැහැ පින්වන්නේ නැහැ. කරන්නේ කොහොමද? අහපු ධර්මයට අදාළ අහපු දෙය ශ්‍රුතමය ඥානයේ වශයෙන් අහපු ද ශ්‍රුතමයදී දැන් ඔබ චින්තාමය වශයෙන් හිතනවා. දැන් අහපු එක ඔබ චින්තාමය ඥානයේ වශයෙන් හිතනවා. ඕවනේ මේ බැඳුණු පංච උපාදාන ස්කන්ධය. එතකොට කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ඇතුණොත් සතර යනවා කියන දැන් මේ නිකන් ඉන්න වෙලාවට දැන් මේක හිතන මේ හිතන්නේ මනෝමය වශයෙන් චින්තාමය වශයෙන් හිතන්නේ චින්තනයක් පවත්වනවා. හැබැයි මේ පවත්වන චින්තනය තුන එකම කෙලෙස්යක්වත් මෙයාල දන්නවද? දන්නවද? පංච උපාදාන ස්කන්ධේවත් දකින්නවද? එකම කෙලෙස්යක්වත් දුරු වෙනවද? අනේ නෑ. අනේ ඒක මුකුත් නෑ. ඒ ටික දැඩි සුරක්ෂිතයි. ඒක අධි ආරක්ෂිත කලාපයක ඒ ටික තියලා තියෙන්නේ. අධි ආරක්ෂිතව ඒ ටික තියලා එළියේ ඉඳන් ඔබ දැන් එළියේ ඉඳගෙන අර පාට ටික කියනවා. සසර දුකයි, කෙලෙස් දුකයි, උපාදාන ස්කන්ධේ දුකයි. දැන් මේ කියනවා. දැන් මේ දැකලද කියන්නේ? දැකලා නෙමෙයි, චින්තාමේ වශයෙන්
හිතමින් යනවා බලන්නකෝ පින්නොන්දි වැඩේ හැබැයි එහෙම හිතමින් යනවා දැන් හිතමින් ගියාට එකම පංච උපාදානස්කන්ධයක් අදකින්නේ නැහැ කෙලෙස්යක් අදුරු වෙන්නේ නැහැ මොකුත් නැහැ එහෙම දුරු වෙන්නේ නැහැ හැබැයි ඔන්න බලන්නකෝ එහෙම දුරු වෙන්නේ මේ චින්තාමය වශයෙන් තමයි ඔබ දැන් මේ දියුණු කරගෙන මානසිකාරය පවත්ත පවත්ත නිකම් යනවා හැබැයි යෝග යෝනිසෝ මානසිකාරයක්ද පංච උපාදානස්කන්ධේ දුකයි මේ මේක දුරු කරන්න ඕන පංච උපාදානස්කන්ධේ පැවැත්වුවොත් සසර සකස් වෙනවා කෙලෙස් සකස් වෙනවා උපත සකස් වෙනවා දැන් එතකොට මේක යෝනිසෝ මානසිකාරයක්ද प्रायोगिक ड्रेष्ठिया අනේ උගල සාදු සාදු ස්වාමීනි සාදු සාදු එහෙමයි එහේ එහේ අනේ හරි හොඳයි පින්වන්නේ මුකුත් කිසි ප්‍රශ්නයක් නැහැ ඔබට අනුශාසනා කරන්න ගිය. ඇයි කවදාකවත් පින්වන්නේ දැන් එදා හිටපු අය නම් අහන ප්‍රශ්න කොහොමද එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? දැන් පංච උපාදාන කන් දුකනේ මෙච්චර අපි අහනවා දැන් අපේ එක කෙලෙසයක දුර වෙලා නැහැ නේ. ස්වාමීනි එහෙනම් ඔබ හන්ද කියන්නේ ඔක වෙන්න බෑ නේ. दुर्वेन्ने දැන් එතකොට ඔබ කියන්නේ පංච උපාදානස්ක දුකයි කියලා. කවුරු හරි දැන් අපි මේ අම්මලන් යනවා කියන්නේ ඇත්තටම පංච උපාදානස්ක දුකයි කියලාද සපයි කියලාද? දැන් ධර්මය අහන්නේ නැති වෙන කෙනෙක් අහනවා. ඔගොල්ලෝ බොහොම හිතයිසි කෙනෙක් අහනවා. ඇත්තට අකේ පංච උප ඔය කියන්නේ සංකීර්ණ පංච උපාදානක අන්දා දුක්ඛා කියනෝනේ. එහෙනම් ඕකයින් කරගත්තොත් හරිනේ. ඇත්තටම අකේ මේ පංච උපාදානකන්දේ දුකද සැපද? ඇත්ත කියන්නකෝ. දුකද සැපද? එතකොටම කියනෝනේ. දුකයි දුකයි බුදු අම්මේ දුකයි ඒක දුකයි ඒක හිතන්නවත් එපා කෙලෙස්මයි එතෙන්දී ඇව්වොත් එහෙමමයි කියන්නේ ඔයගොල්ලෝ ඒක දුකයි ඊට පස්සේ ඇව්වොත් ඇත්තටම අක්ක මේ පංච උපාදාන කන්දේ දුකයි කියලා දැකලා ඒක දුරු කරනවද ඒව අනවශ්‍ය කතා වුන්නේ නැහැ ඔයාට ඔයා ඔයාට කියන එක තේරුම් ගන්නකෝ මේක දුකයි ඒක ඉගෙන ගන්න බලන්නකෝ වැඩි දැන් එතකොට අර නොතේරෙන මිනිස්සු ඇහුවොත් ඇත්තට මේ මිනිස්සු කියන්නේ ඇත්තනම් ඇත්තනේ මේකෙන් ගැලවෙන්න බෑ පංච උපාදාන කන්දෙන් එහෙනම් අකේ කොහෙද මේක හැදෙන්නේ ඔන්න දැන් අර එනවා දැන් අක්ක අහගන්න මේ මිනිස්සුත් බය වුණා දැන් මේ මිනිස්සු කියන හැටියට බය වුණා මේ දුකයි දුකයි කියලා එහෙනම් මේකෙන් ඇල්ලුවොත් හතර පහ යනවා මෙහෙම වෙනවා ඔය තමයි මෙහෙම වෙන්නේ කියලා දැන් කියනකොට බය හිතෙනවා ඊට පස්සේ එනවා අනේ අකේ කියන්නකෝ කොහෙද ඔක හැදෙන්නේ නංගි මේක හැදෙන්නේ හිතේ හිතේ හැදෙන කොහොමයි අන්න දැන් ඇහෙන් මොනවා හරි දැක්කොත් කනට මොනවා හරි ඇහුනොත් ඊට අදාළව හිත තුල බැඳීම් හෝ ගැටීම් ඇති වෙනවා අන්නේ බැඳෙන එක ගැටෙන කනුව පවත්න කොට අක්ක හැත්නම් ගියදෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය එතකොට ඒක තමයි දුකයි කියලා ඔන්නෝකෙන් තමයි ගැලවෙන්න ඕනේ එතකොට යායි ඔයාට දැන් පොයටවත් සිල් ගන්න යන්න බැරි ගෙදරට ඇරලා එතකොට ඔහි බැඳිලා නැද්ද එතකොට ඔය අක්ක බැඳිලා නැද්ද ඉතින් ඔය අක්ක පංච උපාදානස්කන්ධ දකින්නවද නැහැ බම් මං ඉතින් මම නිකන් මේ මම කියන්නේ මම කියනක උඹ පාවිතා කරන්ද ඔයා මේක කරන්නකෝ හැබැයි මේ කියන මනුස්සය කරන්නේ නැහැ පින්වන්නේ පල් පට්ට බොරුවක් මේ ගොඩක් අය කියන්නේ
ඇත්ත ඇත්ත දැන් මේ කියන කතාව ඔබට ප්‍රතික්ෂේප කරන්න බෑ ඔබ ඔබේ හදවතත් එක්ක කතා කරන්න ඔච්චරයි තත්ත්වය මේ අනුන් කියන කතන්දර මම නම් ඔබට කියන්න පින්නන්නේ මටත් පුළුවන් ඔය පාඩම් කරන් ඉලා ඕන දිය රූප කලාප විදියට බෙද බෙදා හරි කියන්න පුළුවන් අභිධර්මත් අපිට කියන්න පුළුවන් ඇයිද මෙන්න ඔබ ඉන්න තැන ඔබ දකින්න කොතනින් හරි පටන් ගන්න මම කියන්නේ පටන් ගන්න අහලා සාදු කියලා යන එක නෙමෙයි අපි කෙලින්ම පටන් ගන්න ඕන වැඩේ ඒ නිසා ඔබ දකින්න පින්නන්නේ පංච උපාදානස්කන්ධය මොකක්ද කියන එක කොට හොඳට දකින්න පුළුවන් මේක අන්න පංච උපාදානස්කන්ධය මොකක්ද කියන එක ඔබ දැක්කනම් දැන් දකින්න දැන් ඔබ අහලා තියෙන දුකයි කියලා හැබැයි දුකයි කියලා අහලා තියලා අපි කියන්නේ මේ අනුන් කියපු එකක් පංච උපාදානස්කන්ධ දුක බව අපිට තවම දැනিলা දැල්ල තියනද අනේ නැහැ ඇත්තම දුකයි කියලා අපි දැක්කනම් දෙයක් දුකයි කියලා දැක්කනම් ඒ දේ අපි පරිහරණය කරනවද පරිහරණය කරනවද නැහැ පින්වන්නේ නැහැ දෙයක් දුකයි කියලා දැක්කනම් පරිහරණය කරන්නේ නැහැ දෙයක් අනතුරයි කියලා දැක්කනම් පරිහරණය කරන්නේ නැහැ අපි තවම ඒක දුකයි කියලා දැකලා නැහැ පින්වන්නේ නැහැ දැන් ඕගොල්ලොන්ට හිතන්නකෝ ඕගොල්ලෝ දැන් හිතන දැන් ඕගොල්ලොන්ට දැන් ඔය අපේ හරීම හොඳයි පින්නන්නේ ඔය අපේ දවස් 5 10 වැඩසටහන් වලට ආවට පස්සේ ඔබට මම හොඳට පංච උපාදානස්කන්ධය කියන එක දකින්නම සලස්සලා දෙනවා අපි මේ අපේ භාවනා වැඩසටහන් වලට මේ වචනේ භාවනා වැඩසටහනක් කියලා දැම්මට අපි සාම්ප්‍රදායික භාවනාවක් නෙමෙයි කරවන්නේ ඔබේ හිත දකින පංච උපාදානස්කන්ධය දකින අහන නෙමෙයි අපි පංච උපාදානස්කන්ධ විස්තර කරන්නේ නැහැ එතන කොහොමවත් වචනයක් විස්තර කරන්නේ නැහැ මේ වචනයක්වත් එහෙම කියන්නේ ඔබට ඒක අපි දකින්න සලස්සනවා දකින්නකොට ඔබ අඬනවා ඉන්න බෑ ස්වාමීනි කියනවා ඇයි පංච උපාදානස්කන්ධය ඇද්දගෙන යනවා කියනවා එයාලා පංච උපාදානස්කන්ධෙන් අදිනවා කියලා දන්නේ නැහැ ඇද්දගෙන යනවා කියලා මතක් වෙනවා ඉන්න බෑ මේ වරේ කියලා අඬනවා අඬනවා ඉල්ලි ඉල්ලි ඉන්නේ පින්නන්නේ හැබැයි අන්න එතකොට අපි අන්න එතකොට යාට පෙන්නනවා ඔන්න පංච උපාදානස්කන්ධයන් බලන්න දුකද සැපද කියලා දුකද සැපද කියලා දැන් එතෙන්දී ඔය දුකටපත් වෙලා තියෙන්නේ ඔය බැඳීම නිසා නේද එහෙනම් ඔන්න බන්ධනේ නිදහස් වෙන තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ඔය බන්ධනේ නිදහස් වෙන එතකොට පෙන්නන්නේ වැඩසටහන ඇත්තටම සම වෙනකොට හරිම සනසීමකින් ඉන්නේ හැබැයි ඒක ප්‍රායෝගිකව කරලා දිගට පවත්වන්න බෑ එන්නේ ආපහුයි වෙන තැනකටනේ නමුත් ඔබට යම් හෝ අනුමාන වශයෙන් හරි දෙයක් දැන්නවා මේක තමයි තත්ත්වය කියන්නේ ඒ නිසා ඔබ බලන්න පින්වත්නි ඔබ බලන්න පංච උපාදානස්කන්ධේ දුකද සැපද කියන එකවත් කියන්නම් වාලි කියන එක නෙමෙයි දැන් ඔබ සාමාන්‍යයෙන් කිව්වට දැන් ඔබට ඔබේ දරුවා හරි නෝනා හරි මහත්තයා හරි මතක් වෙලා ඇවිල්ලා දැන් බැඳිලා එනකොට දැන් එතකොට පංච උපාදානස්කන්ධ සකස් වෙලාද නැද්ද සකස් වෙලා එතකොට ඔබ දකින්නවද මේක දුකයි කියලා දැන් දුකයි කියලා දකින්නවද දැන් මං අහන එක ඔබට තේරුන්නේ නැහැ කියලා මට තේරෙනවා දැන් ඔබ හිතන්නකෝ සාදුනාදයක් දෙනුනේ නැත්නම් පින්වන්නේ ඔබට ඔබේ මහත්තයා හරි නෝනා හරි දැන් ඈත කොහේ හරි රටක හරි ගියා කියන දැන් මතක් වෙලා එනකොට එනකොට දැන් පංච උපාදානස්කන්ධේ සකස් වෙලාද නමුත් දැන් ඔබ මේ ඉගෙන ගත්ත එක අනුව සකස් වෙලා කියලා දන්නවනේ නමුත් දැන් එහෙම මතක් වෙලා එනකොට ඇත්තම මේ පංච උපාදානස්කන්ධේ නේද මේ සකස් වෙලා ඉන්නේ කියලා දකින්නේ නැහෙනේ දකින්නොද නැද්ද නෑ නමුත් මේ සකස් වෙලා ඉන්නේ පංච උපාදානස්කන්ධේනේ එතකොට මේ පංච උපාදානස්කන්ධේ දුකද සැපද දුකද සැපද දුකද සැපද දුක ඔය කියන්නේ පාඩම් කරපු වෙන්නේ වෙන්නේ ඒ පංච උපාදානස්කන්ධයේ දුක නම් අන්න දැන් ඔබට මහත්ය මතක් වෙලා එනවා නෝන මතක් වෙලා එනවා දැන් මේ සකස් වෙලා ඉන්නේ මොකද පංච දැන් ඔන්න ඔබ දකිනවා මේක ඇත්තටම දුකද සැපද කියලා දැන් ඔන්න පිච්චීගෙන යනවා හිතලා ඉවරයක් නැති වෙනවා වේගෙන් හිතිවිලි එනවා 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 කෙලවරක් නැහැ
ආශ්‍රවත්වයකට සහයෝගය දෙනවා. පරණ දේවල් උත් මතක් කරලා දෙනවා. හැබැයි ඔබ ඊ මානසිකාර ලෝකයෙන් නිදහස් වෙන්න කැමතිද? මම අහන්නේ තේරෙන්නේ නැද්ද? ඒ ඔබේ මානසිකාර ලෝකයෙන් දැන් ඔබේ කවුරු හරි එහෙම මහත්තයරි නෝන හරි එහෙම රට කර ගිහිල්ලා දැන් ඔබට මතක් වෙලා එනවා. එනකොට දැන් බැඳි බැඳි යනවා. යනකොට දැන් ඇත්තටම දැන් ඕක පිච්චෙන්න කඳුළු වැටෙන්න සුසුම් හෙලන්න වරුවක් හමාරන්න නොකයින තරමට ගිහිල්ලා නේද? ඌද නැද්ද? ඌ. එතකොට දැන් ඔබට නුවණක් තියෙනම් තේරෙනවනේ මේ පිච්චෙනවා කියලා, මේ දුකයි කියලා, මේ කඳුළු වැටෙනවා කියලා, මේ සුසුම් මෙලනවා කියලා දකින්න. දැන් එහෙනම් මේ මොකද්ද? මෙන්න මේ දුක දකින්නවද නැද්ද? මෙන් මේ දුක දැන් ප්‍රායෝගිකව අපි අත් විඳිනවා. මේක ආවේ අන්නර බැඳීම නිසා. හැබැයි ඒක තමයි ඇත්ත. ඒක තේරෙනවද? මේ ඊට කලින් hina වෙලා හිටු මිනිස්සු මේ දැන් අඬනවා. අඬන්නේ දැන් අර හිතේ බැඳීම නිසා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ නිසා. නමුත් ඔබ ඒ චින්තාමය ලෝකයෙන්, ඒ කියන්නේ මහදාගත මානසිකාර ලෝකයෙන් එළියට එන්න කැමතිද? ඒ කියන්නේ ඒ මං කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ දැන් මහත්ය කියලා කල්පනා වෙවි, මතක් වෙවි එන ඒ මානසිකාරයෙන් අත මිදලා වෙන මානසිකාරයක් පවත්වන්න යන කැමතිද? අදුමතර වෙන එකක්වත් පවත්වන්න නැත්නම් අරකින් නිදහස් වෙන්න කැමතිද? කැමති නෑ පින්වත්නි. කැමති නෑ නිකන් බොරුවට කියනවා gider ඉඳගෙන ඔහම. දැන් ඔය කැමති කියන අය පින්වත්නි මේ ධර්මේ ප්‍රායෝගික ධර්මයක් අහන්න එන්න නෝන මහත්යලා කතා තේරෙන දරුවොත් එක්ක කතා දෙන්න. අර පහුගිය වතාවක මේ පානතුරේ පැත්තේ අපේ වෙද නෝන මහත්යෙ නෝන කෙනෙක්ගේ මහත්යෙ ගියා එහෙ වැඩසටහනට. මේ ඇත්ත කතා කියන්නේ. වැඩසටහනට ගියාට පස්සේ පින්නන්නේ අර ඒ නෝනත් වෛද්‍ය නෝනත් ඉතින් අපේ වලට දිගට සම්බන්ධයි. දැන් මහත්යෙ ගියානේ වාසික ප්‍රෝග්‍රෑම් එකට. පුතා ඉස්කෝලේ පහවසරේ වගේ ඉන්නේ. පුතා දිගටම පොඩි කාලේ චූටි කාලේ ඉඳලාම තනමල්ල එනවා වැඩසටහන් වලට එහෙම සම්බන්ධයි. ඊට පස්සේ දවස් දෙකක් තුනක් විතර යනකොට අම්මා කාමරේ ඉඳගෙන ආණ්ඩනෝලු කඳුළු වැන්නා ඉක්කික ගහනනවලු. ඊට පස්සේ අඬා ඉතින් මේ පුතත් එක්ක කියනවලු අනේ පුතේ තාත්ත කොහොම ඉන්නවද දන්නේ නැහැ, රැට කන්නත් නැහැ, අර මේ කී කියා දැන් නැතනම්. ඊට පස්සේ අර දරුව කිව්වලු අම්මේ අම්මා දැන් හිතෙන් තාත්ත මවාගෙනනේ. අම්මා හිතෙන් තාත්ත මවාගෙනනේ අම්මේ. අම්මා ස්වයංනාද කියපු බණක් අම්මා හරියට තේරලා නැහනේ. හිතෙන් මවාගෙන දැන් ඔය අම්මා හිතන් අඬන තැන තාත්ත ඉන්නවයි අම්මේ. දැන් තාත්ත තනමල්ලිනුද කිලොත් අම්මා දන්නේ නැහැ. අම්මා අයියෝ අම්මා මොකද මේ අම්මා කරන්නේ කියලා කිව්වන් ඒ අම්මා කියන මට එතනින් පස්සේ තවත් හිතන දෙයක් ඉතුරුනේ නැත කිව්වා. සිහියයි පුදුමාගේ. දැන් ඒ වගේ පින්වන්නේ මේ එන්න ඕන එහෙම ආවට පස්සේ අන්න දැන් ඔය කිව්වට අපි ඒ ලෝකේ පවත්වන්නේ නැහැ කියලා කිව්වට බැඳුණු ලෝකේ දුක්මුස ලෝකේ සුසුම් හෙලන ලෝකේ කඳුළු සලන මානසික ලෝකේ පවත්වන්නේ නැහැ කිව්වට ඔගොල්ලෝ පවත්වන්නේ නැද්ද? ගෙදර ඉඳලා ඕන බලන්න පොඩි දෙයක් අහු නැති එල්ලි 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 යන්නේ නැද්ද? යනවා. අන්නේ යනකොට අන්න නෝන එල්ලි එල්ලි යනවා නම් මහත්යගෙන ඉන්නම අන්න මහත්තර කියන්න පුළුවන්. කො ඔයා කිව්වනේ පංච උපාදානස්කන්ධ දුකයි කියලා. දැන් එතකොට පවත්තන්නේ මොකද්ද? අන්න දරුවෝ ඇවිල්ලා දරුවන්ට කියන්න පුළුවන් අම්මා දැන් කිව්වනේ පංච උපාදානස්කන්ධ දුකයි කියලා. දැන් අම්මා මොකද්ද ඔය පවත්තන්නේ අම්මේ? අම්මා දැන් අම්මා මොනවද ඔය පවත්තන්නේ? දැන් අම්මා කිව්වනේ අතීතයේ නිරුද්ධයි කියලා. අම්මේ දැන් අතීත එකක් නෙමෙයි. අම්මා දැන් ඔය පවත්ත යන්නේ. අම්මා බොරුනේ අම්මේ කියන්නේ. කියන දේ කරන්නේ නැහැ මේ. අන්නේ එහෙම සිහියක් උපද්දවනකොට ඔන්න දැන් පොඩ්ඩක් හිතන්න පටන් ගන්න. හැබැයි ඒ වෙලාවන පොඩි රෙස්පෙක්ට් එකක් කටවහගෙන ඉන්න ඕක මේ අදාල් නැද්ද ඒවා කතා කරන්නේ නැතුව කියලා එහෙම කියනවා. මොකද හේතුව මාන්න නිසාරක පිළිගන්න කැමති නැහැ. පොඩ්ඩක් එතකොට උන්ද දැන් අතනින් ඇතුළට ගිහිලා කල්පනා කරනවා ඇත්ත නේන්නම් දෙයියනේ. අර පොඩි කටත් තේරුණානේ මගේ ඇදගෙන වැටිච්ච මානසිකත්වය.
එතකොට මගේ රට මොකක්වත් නැහැ කියලා තීරණානේ කියලා ඕන දැන් අයිත් හිතන්න පටන් ගන්නවා. එතකොට මම කියන්නේ උදාහරණ සහිතව කියන්නේ ඔබට මේක ප්‍රායෝගිකව. එතකොට ඔබ දන්නව නේද පින්වන්නේ ඔබ කිව්වට මේක දුකයි කියලා ඔබ මේ දැකලා කියන එක නෙමෙයි ඉගෙනගත්ත දේ අනුව අනුමානමේ වශයෙන් හිතන් කියනවා. හැබැයි කොයි දවසක හරි පින්නනේ ඔබ මේක ප්‍රායෝගික කරනකොට ඔබම ඔබ දැක්කොත් මම අර කිව්වාගේ මහත්ය හරි නෝනා හරි කියලා මතක් වෙලා ඒ විදිහට බැඳුණු හිතින් කඳුළු සරසලා කල්පනා වෙනකොට මොකටද බැඳිලා තියෙන්නේ කොතනද බැඳිලා තියෙන්නේ කියලා දැක්කොත් මේ බැඳීම පවත්වමින් යනකොට මට සතුටක් ඇති වෙන්නේ කියලා අන්න අදීනේ කරන්න. දැන් බැඳි බැඳි යන හිත පවත්නකොට දැන් ඔබ දකින්න මට සතුටක් ඇති වෙන්නේ සතුටක්ද දුකක්ද කියලා. අන්න එතකොට තේරෙනවා සතුට වගේ දැනෙනව හැබැයි තියෙන්නේ දුකමයි. දුකමයි. අන්න දකිනවා දුක කියලා දැක්කොත් අන්න යා නිදහස් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔබ ඒක දුකයි කියලාවත් දකින්න හිතනවද? අනේ නෑ පින්වන්නේ. හිතන්නේ අනිත් පැත්තට මොකද්ද? සැපයි කියලාමයි. සැපයි කියලාමයි. පින්වත් දැන් බලන්නකෝ ඕගොල්ලෝ දැන් අපිට මේ වයසක අම්මා තාත්තලා කියන්නකෝ මේ වයසක අම්මා තාත්තලා දැන් උන්දලා සමහරලාට මේ බලපදයක් මෙහෙම ඇහුවම පස්සේ පැයක් දෙකක් හරි මේක පොඩ්ඩක් කල්පනා කර කර කල්පනා කර කර යනවා. එතකොට දරුවෝ දීලා තියෙනවා එහෙම හිතන්න එපා අම්මේ අම්මා සතර පායටම යන්න. අම්මා ওই පැත්තට වැඩි යන්න එපා ওই පැත්තට නිකන් ගිහින් කියන ඒවා කියවන්න අම්මා සතර පායට යන්න අම්මා මේ ටෙලිෆෝන් එක භාවිතා කරන්න. එතකොට භාවිතා කළා උදේට අම්මා අහන්න අපි කෑවද දැන් උන්ද හිතෙන් දැන් දරුවෝ ගැන හිමින් බැඳීම අඩුවේගෙන යනකොට දැන් දරුවෝ කියනවා එහෙම කරන්න එපා අම්මා අයින් වෙන්න එපා අම්මා දැන් අහන්න අපි කෑවද අපේ දරුවෝ සමීපෙන්ද පුතාගේ පුතා දැන් ලෙඩ වෙලා ඉස්කෝල ගිහින් ආවද ඒ සේරු විමසන්න අම්මේ අම්මා විමසනකොට අම්මේ හිතේ බන්ධනේ ඇති වෙනවා. එතකොට අම්මා ඒ මනසිකාරය පොඩ්ඩක් පවත්තන්න. එතකොට අම්මා යනවා සතර අපායට අම්මේ ඔහොම කියනොද? එහෙම පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැතුව අර ක්‍රියාපටිපාටිය කරවනොද නැද්ද? කරවනවා. කරවවනවා. ඔබත් ඒක දැන් සම්පූර්ණ කරන්න. කරනවා. ඔබත් කරනවා. ඔබ හිතුවද දැන් ඔබ තියාගෙන දරුවන්ගේ එක එක ඥාතීන්ගේ තොරතුරු විමස විමස හදනව කියන්නේ පංච උපාදානස්කන්ධයන් සකස් කරමින් ආශ්‍රව උදව් කරමින් මේ සසර කෙලෙස් සකස් කරනවා කියලා දැක්කද ඔක? දැක්කද? දැක්කේ නැහැ. මේ වයසක අම්මලාට දැන්නේ ෆෝන් එක ඕන. බලන්නකෝ මේගොල්ලන්ට ඕන දැන් නිදහස් වෙන්න. ඒ නිසා ඔබ ඒක තියාගෙන ගවේෂණය කරන්නේ මොකද්ද? මේ කෙලෙස් බල ඔබ පින්වන්නේ මේ කියන දේ පිළිගන්න පින්වන්නේ දකින්න නිකන් කියන එකෙන් පිළිගන්නේ දකින්න ඔබේ තියෙන ටෙලිෆෝන් එක පුළුවන් නම් මාසයක් ඕෆ් කර දාන්න. අද ඉඳලා පුළුවන් නම් මේ රාජකාරි බහුල කෙනෙකුට නෙමෙයි අනිත් කෙනෙක් ඕෆ් කර දාන්න. බලන්න ඔබට දෙන වදී ඔබ භාවනා ප්‍රෝග්‍රෑම් එකකට එන්න ඕනේ. පුළුවන් නම් මේ අම්මලා තාත්තලා රාජකාරි බහුලයි නැතුව අනිත් අම්මලා තාත්තලා සතියක් මාසයක් වුණ සතියක් ෆෝන් එක ඕෆ් කරලා කොහෙට හරි දීලා තියන්න මට එපා පුතේ කියලා වෙන දුවලයි ගෙදර ගිහිල්ලා ෆෝන් එක තියලෙන්න. මොකද පළවෙනි දවසේ යයිද නින්ද කරලා බලන්නකෝ. එතකොට ඔබ කියන්නේ අපි නම් මේ සේරු අතහැරලා ඉන්නේ. ඔන්න අතහැරපු ස්වභාවය අන්න අතනින්ම දකින්න පුළුවන්. ඊට පස්සේ මොකද? හැබැයි ඊළඟට ඔබ තව විකල්පයක් කරනවා. ඊට පස්සේ ගෙදර ඉන්න කාට ඉන්න දෙන්නේ? ගණින්කෝ හරියට කෝල් එකක් ගන්. අර පුංචියා ඉන්නවත් දන්නේ නැද්ද දන්නේ කියලා. ඊට පස්සේ ඉන්නේ උන්ට ඉන්න දෙන්නේ නැහැ. දැන් එතකොට මේ යන්නේ ලිහෙන්නද යන්නේ ඔබ මේ? ලිහෙන්නද? නැහැ පින්වන්නේ නැහැ පින්වන්නේ. අයියෝ පුදුම වැඩක් පින්වන්නේ. හැබැයි අහන්නේ මහා ගැඹුරු වන. මහා ගැඹුරු වන අහන්නේ. හැබැයි පොඩි වචනයක් එහා මෙහා වෙන්න බෑ. ඔබට තියෙන්නේ පින්වන්නේ
මේ දැන් මානසිකාර්ය කරනවා කියලා මේ දැන් මෙතන කරන මානසිකාර්යයක් නෙමෙයි තියෙන්නේ. ඔන්න ඔබ දැන් ගෙදරට යනවා. ඔන්න දැන් නෝන යකාවගේ කඩාගෙන පනිනවා. එකක් කිව්වොත් 50ක් කියනවා. 50ක් කියනකොට ඔන්න දැන් මහත්ය දකින්න ඕන මොකද්ද? ආන්නේ යාගේ හිතේ කෙලෙස් ඇති වෙනවද නැද්ද කියලා මහත්තර බලන්න පුළුවන් වෙලාව තමයි නෝන යකා වගේ කියෝගෙන කියෝගෙන යන වෙලාවත් දැන් සාමාන්‍යයෙන් පින නෝල්ල අතාරේ එකක් එකෙන් දෙකෙන් අතාරිනවද අතාරිනවද ඔය පාසකම්මල එහෙම එකක් කිව්වොත් අතාරිනවද එහෙම ඈ අතාරිනවද නැද්ද අතාරින්නේ නැහැ අඩු ගානේ අද කිව්ව එක අදවත් කියවල ඉවර කරනවද ඉවර කරනවද නෑ පින්වන්දි තව සතියක් දෙකක් ඉස්සරහට ගෙනියනවා එතකොට හැබැයි මොන්ද අර සතිය දෙක ගෙනියන අතරම කියනවද පංච උපාදානස්කන්ධේ දුකයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියනවා හැබැයි හොඳයි ඉතින් අර ගෙදෙන මිනිස්සයා බණපදයක් අහන්නේ නැහැ නේ පින්වන්දි පිරිම් මිනිස්සයා එන්නේ මේ මිනිස්සයාට ඉතින් ඕක ඇහෙනවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ඊට පස්සේ අර මිනිස්සයා පිරිම් මිනිස්සයා හරි අහලා තියෙනවා මොකද්ද මිනිස්සෝ කියවන්නේ ඊට පස්සේ කියන පංච උපාදානස්කන්ධේ මහත්යෝ මගේ නෙමෙයි මම නෙමෙයි කියලා. එතකොට අර මිනිස්සයාට මොලේ තියෙනවද අහනනේ එන මිනිස්සු මම දැන් අර ඊයේ කීපකට දැන් අතත් ඔය කියවන්නේ. එතකොට ඒක මම වෙලා නැද්ද? ඒක මගේ වෙලා දැන් ඔය අල්ලගෙන නැද්ද එක්ක? අතාරින්නෝ කොහලේ අතාරින්නෝ කොන්න දැන් අල්ලගෙන නෙවේ. බලන්න බුදුහාඳුරු ඔච්චර වටින ධර්මයක්ද පින්නවද මං කියන එක තේරෙනව නේද? දැන් ඕගොල්ලෝ එතෙන්දි අතාරින්න කැමතිද පංච පාදස්කන්ධේ? නැතිවීම දකින්නවද? නැතිවෙන්න අරිනවද? අඩු ගානේ කොහොමත් හටගත් එක නිරුද්ධ නිරුද්ධ වෙන්නවත් අරින්නේ තව එකක් අල්ලගෙනද නැද්ද? පුදුම වැඩක් පින්වන්නේ. හැබැයි පින්වන්නේ ඕගොල්ලොත් එක මේ හැබැයි බුදුහාඳුරුන් කාලේ හිටු මහරහතන් වහන්සේලවත් ඕගොල්ලෝ තරම් බණ දන්නේ නැහැ පින්වන්නේ. ඕගොල්ලෝ තරම් බණ දන්නේ නැහැ හැබැයි ඒගොල්ලෝ නිදහස් උනා. මේ සේරවස්ල මෙතන පුදුම වැඩක් නේ පින්වන්නේ. ඇයි ඒ වෙලා දෙන්නේ ප්‍රායෝගික කරන්නේ නැති නිසා ප්‍රායෝගික කරන්නේ නැති නිසා දැන් මේක දකින්න බුණද ඔබ දැන් මේ පංච උපාදානස්කන්ධ පිළිබඳ මහා ගැඹුරෙන් විවිධ විදිහට හිත හිතා ඉගෙනගෙන යනවට වඩා ඔන්න ප්‍රායෝගික තැනට එන්න ප්‍රැක්ටිකල් තැනට එන්න අන්න එතන බලන්න දැන් අපිට ඒක දකින්න පුළුවන්ද කියන එක එතන නිරුද්ධ කරන්න පුළුවන් ಅಂತ බලන්නකෝ හටගන්න එක නිරුද්ධ වෙනවා කියලා දකින්නවද බලන්නකෝ එහෙම දැකලා එතනින් අපි ඒක අතහරින්න පුළුවන් නම් මොන තරම් ශ්‍රේෂ්ඨද බලන්නකෝ දැන් අහන එක විතරක්ම නෙමෙයි තියෙන්න ඕන මේකේ එන්න ඕන චිත්තාභ්‍යන්තරයට ඇවිල්ලා චිත්තාභ්‍යන්තරය තුල පවත්වන ස්වභාවයයි දකින්න ඕන මේක මේ එළියේ පේන එකක් නෙමෙයි මින්නන්නේ එළියෙන් කාටවත් මේක රිමෝට් කරන්න බෑ මේක ශක්තිමත් මනසකින් දකින්න ඕන එකක් මනස ශක්තිමත් වෙන්න ඕන බුදුම සැනසීමක් පින්නන්නේ දැන් බලන්නකෝ දැන් අර මං කියෝගේ මහත්ය රට ගියා නා රට ගිහිම මහත්ය පිළිබඳ ඔබ මෙහි ඉඳන් මොන මානසික කාර්යයක් යෙදුනත් මොන විදියට අඬා කඳුළු සැලුවක් වැඩක් තියනවද අනේ නෑ ඒ වුණාට ඔබ අඬන්නේ නැතුව ඉන්නවද? අනේ නේ. අඬනවා. ඇයි? එතකොට එතනම ඉස්සරහ ගහගන්න බිත්තියේ කරපු කර්ම ගෙවනවා කියලා. දැන් ඔබ අඬන ඉස්සරහ ඉන්න තැන ඉස්සරහ බිත්තියේ ගහගන්න බෝඩ් එක කරපු කර්ම මම විසින් කරපු කර්ම මම විසින්ම ගෙවනු ලැබේ කියලා අර හිගිම මහත්ය ගැන කල්පනා කළොත් මෙහි අඬන්න. අඬලා කන්න එපා, උදේට කන්න එපා, දවල්ට කන්න එපා, ඔමනු කහින්න. මොකද අතන ගහලා දිනුනේ මම විසින් කරපු කර්ම මම විසින් ගෙවනු ලැබේ. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහන පුතා අහනවා අම්මේ අම්මා කෑවද? නෑ පුතේ මං ගෙවපු කර්ම මම ගෙවනවා කියලා කියන්නේ. එතකොට මොකක් හරි මං ගැන එහෙම දැන් ඕගොල්ලෝ එහෙම නොකා ඉඳලා නැද්ද එහෙම සිද්ධි වෙලා තියනවද නැද්ද? හැබැයි එහෙම තිබුණට දන්නවද දැන් මේ කරපු කර්මයක් විපාක දෙනවා කියලාවත්? දැන් මේ යථාර්ථයට එබිල බලනවද බලන්නකෝ. දැන් ඔබ එහෙම සිද්ධි වෙලා එහෙම නොකා නොබී හිත ගැස්සිලා කඳුළු සලසලා ඉඳපු වෙලාවල් තියෙනවද නැද්ද?
තියෙනවා. එතකොට ඔබ අදුම තරමේ දන්නවයි මේ ඔබ කරපු කර්මයක් වත් ඔබ විපාක විඳිනවයි කියලා දන්නවයි. දන්නවද? නෑ පින්වදින් නෑ. අඩු ගානේ පංච උපාදාන ස්කන්ධේ දුක ගොදුරු වෙලයි කියලාවත් දන්නවයි. දන්නවද? අනේ නෑ. මොකද කියන්නේ? අන්නර මිනිහ තමයි මට මේ දුක ඇති කෙරුවේ කියලා එළියෙන මිනිස්සෙකුට ඇඟිල්ල දික් කරනවා. එතකොටම දැන් ඔබ වැරදි උත්තරයකට ආවා. එහෙනම් දැන් අර අනිත් මිනිස්සු හිතන්නේ එහෙනම් පංච උපාදාන ස්කන්ධේ නිසා නෙමෙයි යන්නේ එහෙනම් මෙයාට මේ දුක ඇවිල්ලා තියෙන්නේ අර මහත්ය කියන දේ කරන්නේ නැති කමට. පුදුම වැඩේනේ ගිහිපු උත්තරේ හරිනේ. දැන් බලන්නකො. පින්වන්දි මේ සියල්ලටම මුල ඔබේ හිතයි. ඔබේ හිත ශක්තිමත් වෙලා මේක දකින්න පුදුම සැනසීමක් තියෙන්නේ පින්වන්දි. මේක අවබෝධ කරන් තියෙන එක. අපි මොනම කෙනෙක් ගැන මොන විදියට හිතුවත් පින්වන්දි එක දෙයයි. එයත් මැරෙනවා. මාත් මැරෙනවා. ඔච්චරයි. ඒ හිතරෙන්න පුළුවන්ද? එයා නම් මැරෙයි ඉතින්. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මොකද? මම නම් මැරෙන්නේ නැහැ කියලා. කොහෙන් ගියත් පින්නන්නේ ඔබ මේ ඔබ ආරක්ෂා කරන එකම තමයි කරන්නේ. ශක්තිමත් වෙන්න. අහන එක දකින්ද. නිවැරදි වැඩපිළිවෙලක් ඉදතොල සකස් කරගන්න. ඒ වැඩපිළිවෙලට හැමෙන් හැමෙන් ගියොත් අපිට ගොඩ වෙන්න පුළුවන් මින්න. කාරුණික පින්වත්නි, ඕගොල්ලෝ මේ උතුම් බුද්ධ ශාසනය තුල කෙලෙස් දැකලා ඒ කෙලෙස් යම් ප්‍රමාණයකට හෝ ප්‍රහාණය කරලා ඔබට ඒ ලෞතුරා සැනසීම ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ශාසනයේ තියෙන ප්‍රධානතම දේ පින්වත්නි. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා අපට දේශනා කරන්නේ මොකද? මහණෙනි ඉපදීම දුකයි. ඉපදීමෙන් අත මිදෙන්න. ඉපදීම දුකයි. ඉපදීමෙන් අත මිදෙන්න. දැන් ඕගොල්ලෝ ඉපදීමෙන් අත මිදෙන්න කැමතිද? ඉපදීමෙන් අත මිදෙන්න කැමතිද? ඒ හරි. එතකොට මම ඒකට උත්තරයක් දෙන්නේ. දැන් ඔය ඉපදීමෙන් අත මිදෙන්න කැමති කියලා කියනවනේ. ඕගොල්ලෝ පින්වත්නි, දැන් සිල් ආරක්ෂා කරනවද නැද්ද? ආරක්ෂා කරනවද නැද්ද? ආරක්ෂා කරනවා. එතකොට දැන් හදිස්සියේදීවත් දැන් ඕගොල්ලන්ට ප්‍රාණඝාතය, දැන් අපිට ප්‍රාණඝාතයක් කරන්න, ඕගොල්ලෝ ප්‍රාණඝාතයක් කරන්න කියලා ඔයාලට කවුරු හරි කියනවා. කරනවද? දැන් මං අහන්නේ අවංකව ඔබේ මානසිකත්වයෙන් තමයි උත්තර දෙන්න ඕන. මං අහන්නේ කවුරු හරි කෙනෙක් කියන ඔබට මේ ප්‍රාණඝාතය කියන මාළු අල්ලන්න යන් කියලා. එතකොට ඔබ ගිහිල්ලා අර කොක්ක දාලා මාළු අල්ලනවද? අල්ලනවද? ඇයි අල්ලන්නේ නැත්තේ? ඔබේ හිතේ අදහස විතරයි කියන්න ඕන. දැන් මං අහන්නේ ඔබ අල්ලනවද එහෙම ගිහිල්ලා? නෑ. මං අහන්නේ ඇයි අල්ලන්නේ නැත්තේ? පවට බය නිසා. පවට බය නිසා. එතකොට ඒ කියන්නේ පවට බයයි කියලා කියන්නේ මොකක් වෙනව කියලාද? සතර අපායට යනවට. ඒක නේද උත්තරේ? ඔව්. එතකොට ඔබ ඉපදීම අරමුණු කරන්නේ නෙමෙයිද වැඩ කරන්නේ? දැන් මං කිව්ව එක තේරුණාද? ඕගොල්ලෝ ඒ කියන්නේ පින්නම් දැන් මාළු මරන්න යන් කිව්වා, ඕගොල්ලෝ යන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ කියලා ඇහුවන්, අනේ ඔය පව් කරන්න බෑ කියන. ඔය පව් කරා මොකද වෙන්නේ? ගිහින් අර සතර අපාය අපිට ඔබට විපාක විඳින්න වෙනවා.
එතකොටම ඔබ දන්නවනේ දැන් ඔය මාළු මරණ එකේ විපාකේ මේ ජීවිතයේදීද මෙතෙන්දීද අපිට සම්පූර්ණයෙන් විඳින්න වෙන්නේ මෙහෙදීද සම්පූර්ණයෙන් විඳින්න වෙන්නේ කතා කරන්නේ නෑ මෙහෙදිත් ඕන්නම් ටිකක් එයි මෙහෙ නෙමෙයි සාමාන්‍යයෙන් මේ කය බිඳුනට පස්සේ තමයි අපිට මේ විපාක ටික එන්නේ එතෙන්දීනේ සතර අපායයි කියලා මේ බය තියෙන්නේ ඔව්ද නැද්ද ඔව් එහෙමනම් දැන් එතකොට ඔබට තේරෙන්නේ නැද්ද ඔබ සීලයක පිළිහිටලා කටයුතු කරන්නේ නිවන් දකින්න කියලා හිතන්ද නිවන් දකින්න කියලා හිතන්ද එහෙමද බොරු කියන මේ උපාසකමල හැම එකටම බොරු කියන මෙන්න මේ උපාසකමල ටික නිවන් දකින්න කියලා හිතන්නේ නෙමෙයි ඔබ සීලයක පිළිලා කටයුතු කරන්නේ මොකටද සතර අපායට වැටෙනවට බයි එන සතර අපායට වැටෙනවට බයි එතකොට දැන් මේ ඉන්න ඔබමද වැටෙන්නේ සතර අපායට දැන් මේ ඔය ඔය නමින් ඉන්න ගුණදාස නම් ගුණදාසට දැන් කීලිම් මාළු වැල්ලුවන් ගිහින් යන්නේ සතර අපායට නෑනේ ඔය සතර මහා ධාතු ටිකත් එක්ක ඉන්න එයාද යන්නේ නෑ පින්නනේ එතකොට අපි මැරුණම් පස්සේ එහෙ යනවා කියන එකක් නේද හිතන්නේ ඔව්ද නැද්ද ඔව් එතකොට එහෙනම් ඔබට තේරෙනව නේද මේ සිරුර තුල ආත්ම දෘෂ්ටියක් තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් ඔබ සිල් ආරක්ෂා කරන්නේ මොකටද මේ ආත්ම දෘෂ්ටිය ආරක්ෂා කරන්න මේ සසර දුකෙන් අත මිදෙන්න අනේ නේ සසර දුකෙන් අත මිදෙන්න නෙමෙයි ඔබ මේ සීලය ආරක්ෂා කරන්නේ අයියෝ මම මේ වැරදි වැඩ කරලා මැරුණොත් මේක ඇතුලේ තියෙන ආත්ම දෘෂ්ටිය එයා වැටෙයි පහළට එයා විඳි දුක් ඒක නිසා එයා ගොඩ ගන්න තමයි මම මේ සීල් රකින්නේ මං කියන එක තේරෙන්නේ නැද්ද එතකොට ඔබ එතනම ඉපදීම පිළියරන්ද නැද්ද හැබැයි නමුත් ඔබ කියන්නේ මොකද්ද ඉපදීම දුකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉපදීමෙන් අත මිදෙන්න ඕන හැබැයි ඔබ සීලයක පිළිහිදලා කටයුතු කරන්නේ පවට බයයි සතර පායට වැටෙනට බයයි ඒ කියන්නේ මොකද අනිත් මම ආරක්ෂා කරන්න දැන් ඔබ සිල් ආරක්ෂා කරන්නේ මම ආරක්ෂා කරන්න. එහෙම නේද? එනි මම ආරක්ෂා කරනවා කියනකොට මම සසරේ ගෙනියන්නේ නැද්ද? ගෙනියනවා. දැන් මම මේ දුගතියට ඇද වැටෙන එක වළක්වලා සුගතියට ගෙනියන්න තමයි මම මේ සීල ආරක්ෂා කරන්නේ. එතකොට එතනම ඉපදීම අරමුණු වෙලා ආත්ම දෘෂ්ටි ක්‍රියාත්මක වෙලා ඔන්න බලන්න එහෙනම් ආත්ම දෘෂ්ටියෙන් අත මිදුණු සීලයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලව කියලා තියෙනවනේ ආත්ම දෘෂ්ටියෙන් දෘෂ්ටියෙන් අත මිදුණු එක හැබැයි ඔබ දෘෂ්ටියම කරගහගෙන ඒ දෘෂ්ටිය සුගතියට ගෙනියන තමයි මේ කටයුතු දැන් දානයක් දෙනවා කියන්නකෝ එතනත් අරමුණු කරන්නේ කොහොමද අනේ මේ දම්පැන් ටිකක් දෙන්න ඕන දුන්නොත් තමයි මේ ඇතුලේ ඉන්න දෘෂ්ටියට දිවි ලෝකයකට පන්න ගන්න පුළුවන් වෙන්නේ එතකොට අනාගතය ගැන බලාපොරොත්තු වෙන්නේ නැද්ද කියන්න නමුත් ඔබ කියන්නේ අනාගතය මොකක් කියලාද මොකක් කියලාද අනාගතේ ඉපදිලා නෑ අනාගතයේ අන්තයක්ද නැද්ද අන්තයක් ඔන්න බලන්නකෝ පින්නන්දි ඕගොල්ලෝ කියන එකයි කරන ඒවයි ගැළපෙනවද බලන්නකෝ පින්නන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ අතීතයේ අන්තයක් අනාගතයේ අන්තයක් අන්ත දෙකෙන් අප මිදෙන්න මැදුම් පිළිවෙතට එන්න වර්තමානයේ තුල ඇලෙන්න එපා නිදහස් මනස පවත්තන්න දැන් ඔබ මොකද කරන්නේ දැන් ඔබ අනාගතේ අරමුණු කරන්නේ නැද්ද? කරනවද නැද්ද? දැන් ඔබ දානයක් දීලා මනුස්ස දිව්‍යසප අරමුණු කරන්නේ නැද්ද? කරනවද නැද්ද?
එතකොට අනාගතයේ ඒ විපාක භුක්ති විඳින්න ලොල් වෙලාද නැද්ද? ඌද නැද්ද? ඔව්. එතකොට අනාගත අන්තයේ සරණ යනවද නැද්ද? එතකොට බුදුහාඳුරු දේශනා කළ දින මොකද? අනාගතය අන්තයක්. අතීතය අන්තයක්. දැන් එතකොට බාන්ත පරිහරණය කරන්නේ නැද්ද? නෑ කිය කිය නෑ කිය කිය පරිහරණය දැන් කටින්නම් කියනවා අනේ අපි අන්ත පරිහරණය කරන්නේ නෑ කියලා. දැන් එහෙමනම් පින්වත්නි ඔබ සිල් රකින්න සීලය ආරක්ෂා කරන අනිවාර්යෙන් මේ ආරක්ෂා කරන්න ඕන. හැබැයි මම ආරක්ෂා කරන්න නෙමෙයි. දන් දෙන්න ඒක අපි කළ යුතු දෙයක්. ඒක දෙන්න. හැබැයි මේ දෘෂ්ටි සුගතියට ගෙනියන්න නෙමෙයි. හැබැයි අපිට මේ ජීවිතේ නිවන් පසක් කරගන්න බැරි වුණොත් ඔය අපි ආරක්ෂා කරන සීලේ පිහිට ලැබෙන්නේ නැද්ද? අපි දෙන දානේ පිහිට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ මෙතන ජීවිත නිමාව කරගන්න බැරි වුණොත්. හැබැයි අපි උත්සාහ දරන්න ඕනේ මෙතන ජීවිත නිමාව කර ගන්න. දැන් එතකොට ඔබට තේරෙනවද ඔබ දානේ දීලා දෘෂ්ටි රජ කරනවද නැද්ද? සීලයක් ආරක්ෂා කරලා දෘෂ්ටි ආරක්ෂා කරනවද නැද්ද? එතකොට ඔබ නිවන් දකීද? බලන්නකෝ පින්නන්නේ. හැබැයි ඒනට ඔබ කතා කරන්නේ මහා ගැඹුරු බුදුම ගැඹුරු ඒවා කියන්නේ පිළ මට හිතෙනා වෙලාවකට මේ කියන ඒවා හැටියට මේගොල්ලෝ දැන් මාත් එක්ක මේ කතා කරන ගමන් මම මෙහෙ ඉඳලා අනුරාධපුරයට ඉරුදීන් යයිදෝ කියලා. ඊ තරම් ඒවා කියන්නේ. හැබැයි පින්නන්නේ ඔන්න ප්‍රාණඝාතය කරන්නේ නැහැ මොකෝ? පවට බයි. පවට බයි. පවට බයි කියනකොටම ඇයි පවට බය වෙන්නේ? මම මැරුණොත් සතර පායට වැටෙනවා. එහෙනම් මම මැරුණොත් වැටෙනවා නම් මේක ඇතුළේ වැටෙන කෙනෙක් ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. දැන් මේක සතර පායට යනවද? මේක යන්න විදියක් නැහැ නේ. මේක මැරුණ හැටි දරක වැඩ කරන හැටි දර කැබල්ලක් වගේ නේ. මේක පුච්චනවනේ. එහෙනම් වැටෙන්නේ කින්නවා. ඒ වැටෙන්න රකින්න තමයි සිල් ආරක්ෂා කරන්නේ. අන්නේ වැටෙන්න නැති කරන එක තමයි බුද්ධ ශාසනය කියන්නේ. කිව්වේ තේරුන්නේ නැහනේ. ඒ වැටෙන්න කියන්නේ මේක ඇතුලේ තියෙන ආත්ම දෘෂ්ටිය, මේක ඇතුලේ තියෙන දෘෂ්ටිය දුරු වෙන විදිහට කටයුතු කරන එක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එහෙනම් ඔබට දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නන්නේ ඔබ කයෙන් ජමක් කරන්නේ හිත ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙන විදිහටයි. වචනෙන් යමක් කියන්නේ හිත ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙන විදිහටයි. සිතින් යමක් සිතන්නේ හිත ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙන විදිහටයි. ආන්න එහෙම එතකොට තමයි පින්වන්නේ අපි මධ්‍යම ප්‍රතිපදාව තුළ වැඩ පිළිලක් කළා වෙන්නේ. නැත්තම් අන්තයකට වැටලා. දැන් ඔබ සතර අපායට බයේ සීලය ආරක්ෂා කරනවා කියනකොටම අනාගත අන්තයට වැටුණා. වර්තමාන තුල බැඳෙනවා. මේ කාලයෙන් අත මිදෙන්න ඕන. අන්තවලින් අත මිදෙන්න ඕන. බොහොම නිදහස් වෙන්න තියෙන. හොඳ නිදහස් වෙන්න තියෙන එක. එතකොට බුද්ධ ශාසනය තුල ඉන්න ශ්‍රාවකෙක් මේ නරක වැඩ කරනවද? ඒ කියන්නේ පන්සිල් කඩනව, දසසිල් කඩනව, ඒව කරනවද? ඒව කරන්නේ නැහැ. කවදාකවත් පින්නන්නේ ඒ ශ්‍රාවකේ තමන්ට හානි දෙය කරන්නේ, අන් අයට හානි දෙය කරන්නේ, දෙකොල්ලන්ට මහානි වෙනවන දෙයක් කරන්නේ නැහැ. අනුන්ට හානි වෙන දේ කරන්නේ නැත්තේ පව් නිසාද? අනේ නැහැ, ඒක අනුන්ට හානි කරයි. මට හානි වෙන එක කරන්නේ නැත්තේ පව් නිසාද? නෑ, හානි කරන්නේ. හානි කරන දේ කරන්නේ, හානි නොවන එක කරන්නේ. හානි කරන දේ කරනවා කියන තැනම බැඳීමක් නැත්තම් ගැටීමක්, ලෝභයක් නැත්තම් දේශයක්. ඒද ලෝභයක් නැත්තම් දේශයක් නම් මේ ලෝභය දේශය කියන තැන පිච්චෙනවා. පිච්චෙනවා. අනුන්ට හානි කරන්නට මත්තෙන් ඔබ පිච්චෙන්නේ ඊය. ඒ පිච්චෙන එක දැන් පිච්චෙන එක ඔබට තේරෙන්නම් ඔබට සිහිය නුවණ තියෙන්න ඕනි පින්නන්නේ. මේ කියන එක තේරෙනවද? එහෙනම් මේක දකින්න පින්නන්නේ.
එහෙනම් දැන් අපි මේ කටයුතු කරන්නේ නිදහස් වෙන්න. කොහෙන් නිදහස් වෙන්න? මනසින් නිදහස් වෙන්න. දැන් ඔබ මනස නැමැති ලෝකයක් හදාගෙන මේ ලෝකය තුල තමයි විවිධ විවිධ දේ දැන් සොයමින් විවිධ විවිධ දේ කරමින් කටයුතු කරන්නේ. බලන්නකෝ. දැන් ඕගොල්ලෝ දන්නවනේ පිළන්නේ ලෝභයේ ස්පර්ශ වෙනව නම් සීලවන්තද දුස්සීලද? දුස්සීලයි. ද්වේෂයේ ස්පර්ශ වෙනව නම් සීලවන්තද දුස්සීලද? දුස්සීලයි. එහෙනම් එතකොට ඔබ දකින්න ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ අකුසල් මුල්. දැන් ඔබ ඇතින් දැන් ඔබ දකින්න ඕන. දැන් ඔබ දකින්න ඕන මේ ලෝභය කොහෙද ඇති වෙන්නේ? ඇයිද ඇති වෙන්නේ කියලා දකින්න ඕන. එතකොට දැන් පින්වන්නේ මේ ලෝභය කොහෙද ඇති වෙන්නේ? කොහෙද? සිතේ. කාගේ සිතේද? තමන්ගේ සිතේ. තමන්ගේ සිත තුළ. එතකොට ඇයි මේ ලෝභය ඇති වෙන්නේ? කවුරුවත් ඇති කරනවද? දැන් ඔබේ නෝනට පුළුවන්ද මහත්තයාගේ හිත තුළ ලෝභය ඇති කරන්න? අනේකට උත්තර දෙන්න. මහත්තයාගේ හිතේ ලෝභය ඇති කරන්න නෝනට පුළුවන්ද? පුළුවන්ද? බෑ. නෝනගේ හිතේ ලෝභය ඇති කරන්න මහත්තයට පුළුවන්ද? බෑ. එහෙනම් මේ කොහොමද වෙන්නේ? අන්න ඇහෙන් යමක් දකිනකොට ඒ දකින දෙයෙහි ඇත්ත දැක්කේ නැතුණ හැටියෙම ටක් ගාලා මොකද වෙන්නේ? හිත තුල බැඳෙනවද නැද්ද? අන්න බැඳෙනවා. ඔබට පේනද මේක තේරුම් කරගන්න හරිම පුළුවන් ඥානවන්තනක්. දැන් ඇයි මේ අපේ අයට මෙච්චරම පේනද මේ මෙච්චරම කියන්න වෙන්නේ ඇයි? ඔබට මෙච්චරම කියන්න වෙන්නේ පේනන්නේ ඔබ මේ විවිධ විවිධ දෑ අහලා 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 ඔබේ ඔලු ටික මැලේ අච්චාරු වෙලා තියෙන්නේ. අච්චාරු පිට අච්චාරු වෙලා. ඒක නිසා මේ එක එක ඉලක්කයකට මනස යොදා ගන්න බැරි එකමයි ඔබට මේ තියෙන මූලික වැඩේ පින්වන්නේ. කල්යාණ මිත්‍රයෙක් තෝරගත්ත නම් එකම ඉලක්කයකට ඔබ වැඩ පිළිල කරනවා නම් ඔබට මේක ලොකු ගමනක් දුරක් වෙන්නේ නැහැ. මේ සැනසීම ලැබෙමින්ම දකිමින්ම ඔබට කටයුතු කරන්න පුළුවන්. එහෙනම් දැන් හොඳට දකින්නක පින්වන්නේ ඇහෙන් යමක් දකිනකොට සිත තුළ බැඳීමක් හටගත්ත කියන්නේ මොකද්ද හටගත්තේ? පුළුවන් නම් කියන්න මොකද්ද හටගත්තේ? ලෝභය හටගත්තේ. ලෝභය. ලෝභේ බැඳීමනේ. ලෝභය තමයි මේ හටගත්තේ. ඇහෙන් යමක් දකිනකොට සිත තුළ ගැටීමක් හටගත්ත නම් මොකද්ද මේ හටගත්තේ? ද්වේෂය හටගත්තේ. ද්වේෂය. දැන් ඕගොල්ලෝ වෙන දේකට ලෝභය අහලා තියෙනවා, ද්වේෂය අහලා තියෙනවා. ඒ අහපු එක දැන් දකින්න, මම කියන්නේ දකින්න තැනට එන්න. දැන් දකින්න තැනට එන්න කියන්නේ මෙන්න ඇහෙන් යමක් දකිනවා. ඇහි රූපය ස්පර්ශ වෙනකොටම මෙන්න හිතෙන් යමක් හිතන බැඳෙනවා. එතකොට ඇහෙන් දැම දකිනකොට හිත තුල බැඳෙනවා. එහෙනම් හිත තුල තමයි හටගත්ත දැන් මොකද්ද? ලෝභය. කනට යමක් ඇහෙනකොට හිත තුල හටගත්ත ගැටීම. එහෙනම් ඒ හටගත්තේ මොකද්ද? ද්වේෂය. ඕගොල්ලෝ පින්වත්නි ලෝභ ද්වේෂ පවත්වන්න කැමතිද? මම ඔබෙන් අහන්නේ ඔබ ලෝභ ද්වේෂ පවත්වන්න කැමතිද? ඇයි ඒ ලෝභය ද්වේෂය පවත්වන්න කැමති නැත්තේ? ඇයි? ඒවා අකුසල ධර්මයන් නිසා, කෙලෙස් නිසා ඒවා පවත්වන්නේ නැහැ. එහෙම නේද? ඔව් කියන්න. ඔව්. එතකොට පින්නන්නේ එහෙනම් ඇහෙන් යමක් දැක්කට පස්සේ දැකපු දෙයට අදාළව හිත තුල බැඳීමක් හටගත්තොත් ලෝභය නේද? ඔව්ද නැද්ද? ඔව්. එතකොට මේ බැඳුණු දෙයට අදාළව ඔබ හිත පවත්වන්නේ නැද්ද? පවත්වන්නේ නැද්ද? එහෙනම් මොකද්ද පවත්වන්නේ?
පැඳුණු දේට අදාළව හිත පවත්වනකොට ඔබ දැක්කද මේ පවත්වන්නේ ලෝභයයි කියලා? දැක්කද මේ පවත්වන්නේ ලෝභයයි කියලා? ඔන්න බලන්නකෝ. නමුත් දැන් කොච්චර අභිධර්මත් ඉගෙනගෙන තියේද? ලෝභ හිත් කොච්චර ඉගෙනගෙන ඇද්ද? හැබැයි දැන් මේ හටගන්න ලෝභය දකින්නේ නැහැ. දැන් ඇහැයි රූපයයි ස්පර්ශ වෙනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, දිවට රසයක් දැනෙනකොට, නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙනකොටම හිත තුල බැඳීමක් හටගත්තනම් ඒ හටගත්තේ මොකද්ද? ලෝභයයි. එතකොට ඒ ලෝභය දැන් ඒ අනුව හිත පවත්වනවා කියන්නේ, ඒ අනුව හිත පවත්වනවා කියන්නේ මොකද්ද? මේ පවත්වන්නේ මොකද්ද? මේ පවත්වන්නේ ලෝභයයි පවත්වන්නේ. එතකොට ඕගොල්ලෝ ලෝභය පවත්වන්නේ නැද්ද? ඕගොල්ලෝ ලෝභය පවත්වන්නේ නැද්ද? පවත්වනද නැද්ද? පවත්වනවා. එහෙනම් ඉතින් කොහෙද යන්න වෙන්නේ? ලෝභය පවත්වමින් ඉන්න ඔබ මැරෙනවද නැද්ද? කොයි දවසේ හරි මැරෙනව නේද? මැරෙනොත් කොහෙද යන්න වෙන්නේ? කොහෙද? මම කියන්නේ යන තැන ඕගොල්ලෝ දන්නේ නැදනේ. එතකොට ඇයි හේතු? ලෝභය පවත්වන නිසා. එතකොට දැන් බලන්නකෝ, අන්න ලෝභය හටගත්තා. හටගත්ත ලෝභය පවත්වනවා. හැබැයි දැන් ඔබ පවත්වනවා, පවත්තල පන්සලට ගිහිල්ලා, භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා, වැඩිහිටි නිවාසයට ගිහිල්ලා, මරාධාර සමිතියට ගිහිල්ලා, දැන් කියන්නේ මොකද්ද? ලෝභය පවත්තන්න හොඳ, ලෝභය අතහරින්න, ලෝභයෙන් අත මිදෙන්න. ඒක තමයි කරන්න ඕන. ඕවා කෙලෙස් හොඳ නැහැ කිය කිය කියන්නේ නැද්ද? කියනවා. දැන් මේ කියන්නේ ඇත්තද බොරුද? ඇත්තද බොරුද? එහෙම කියනකොට කවුරු හරි කෙනෙක් කියනකොට මම ඔයා අත්විඳින දෙයක්ද ඔය කියන්නේ? ඔයා දකින දෙයක්ද ඔය කියන්නේ? බලන්නකෝ පින්වත්නි, පුදුම වැඩි. දැන් අපි කොච්චර පින්වත්නි, අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, උඹලා අනාගතේ ජාති අන්ධය බවට අන්දනවා කියලා. මාගන්ධී සූත්‍රයේ මාගන්ධී වමුණට කියන බුදුරජාණන් වහන්සේ මාගන්ධී වමුණට කියන අනාගතේ මෙහෙම අන්දනවා කියලා. එතකොට දැන් අපි අන්දල නැද්ද බලන්නකෝ. දැන් මොන ක්‍රමයකින් හරි හෝ වේවා පින්වත්නි, දැන් එතකොට අපිට අහුවෙලා තියෙනව නෙවෙයි. දැන් අපි ඇහෙන් දකින රූපෙට කැමැත්ත ඇති වුණාම කියන්නේ මොකද්ද? දැන් හටගත්තේ ලෝභයයි. බැඳුණද නැද්ද? බැඳුණා. දැන් බැඳීම පවත්වනවද නැද්ද? පවත්වනවා. හැබැයි ඕගොල්ලෝ කියන්නේ අපි දැන් සමහර මේ අම්මලාගෙන් ඇහුවන් ගොඩක් අය මට කියන්නේ අපි නම් ස්වාමින් වහන්සේ බැඳිලා නැහැ. අපි නිදහස. අපි මේ gedara හිටියත් ඉන්නේ නිදහස. අපි බැඳිලා නෑ. එතකොට මේ අම්මලා දන්නේ නෑ බැඳිලා තියෙන්නේ කොහාටද කියලා. බං බැඳිලා තියෙන්නේ කොහෙටද කියලා පින්වන්නේ, ඇහෙන් දකවන දෙයට හිත තුල බැඳීමක් ඇති වෙලා ඒ අනුව හිත පවත්වනවා කියලා කියන්නේ. පවත්වන්නේ ලෝභයයි, පවත්වන්නේ බැඳීමයි. එතන බැඳීම අනුව හිත පවත්වනවා කියන්නේ සකස් වෙන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? හොඳට හොඳට දකිමින් කියන්නේ, නිකන් කියන්න එපා. දැන් ඇහෙන් දකින රූපෙට හිත තුල බැඳුනොත් ලෝභය හටගත්තා. ඒ අනුව මානසිකාරය කරනවා කියන්නේ ලෝභය පවත්වනවා. එතකොට ලෝභය පවත්වන විට, බැඳුණු සිතින් යුක්තව ලෝභය පවත්වන විට සකස් වෙන්නේ කුසල්ද අකුසල්ද? කුසල්ද අකුසල්ද? අකුසල. දැන් එතකොට ඔබ හිමිකම් කියන්නේ මොනවාටද? මොනවට දැන් හිමිකම් කියන්නේ? අකුසල් වලට හිමිකම් කියනවද? ඒ අකුසල් කරන කෙනා කොහෙද යන්නේ කියලා දන්නවද? අහලවත් තියෙනවද? තියෙනවද නැද්ද? ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මනුස්ස ලෝකේ ආපු අයගෙන් නැවත මනුසත් භවය ලබන්නේ මේ මහා පෘථුවේ තියෙන වැලි වලින්
නියසිල මතර සල්පයක් අරගෙන මෙච්චර සල්පයයි. ඉතුරු සියල්ලම යන්නේ කොහෙද? කොහෙද යන්නේ? සතර අපායේ. දැන් ඔබ බර කොහාටද? ඔබට සුවර්ණේද යන තැන? කවුරුවත් කිව්ව පළියට නෙමෙයි. ඔබට සුවර්ණේද යන තැන? සුවර්ද නැද්ද? සුවර්ද නැද්ද? සුවරන් ඒක තමයි පෙන්වන්නේ සුවර්. දැන් ඒක නිසා හොඳට දැන් දැන් මෙහෙ ආපු නිසා තමයි ඔළුව වනවන කන්නාඩි දෙකක් හරි දාගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඔය ඕව දැමිලි නෑ එහෙ ගියාට පස්සේ. දැන් ඕක දාගෙනත් මොකද්ද කරන්නේ? මේගොල්ලෝ පොල් දෙලි වගේ කන්නාඩි දෙක තුනක් දාගෙන දෙකක් දාගෙන ඔහෙ කරගෙන ඉන්නවා. ඕක දාගෙනත් ඒ ඒ පොල් දෙලි කන්නාඩි දාගෙනත් මොනවද කරන්නේ? ලෝභ හිතක් හදන්නේ නැද්ද? හදල ලෝභේ පවත්තන්නේ නැද්ද? අකුසල සකස් කරන්නේ නැද්ද? බලන්නකෝ පින්වන්නේ අඩුම ගානේ ඇස් පේන්නේ නැතුව ඉරලා කන්නාඩි දෙකක් දානවා කියනකොටම Tamanට මොකද්ද මේ කල ලයිට් වල මේ රතු බල්බේ පත් වුණා නේද? ඔව්ද නැද්ද? ඔව්. රතු බල්බේ පත් වෙලා තියෙන්නේ. රතු බල්බේ පත් වෙලා තියෙන තප්පර ගාන යනකොට ටක් ටක් ගාලා දැන්. හැබැයි හිතන්නේ නෑ. එහෙනම් දැන් ඔබට තේරෙනවද? ඔබ දැන් ලෝභයේ පවත්තනවා කියලා තේරෙනවද? කියන්න. අකුසලයේ පවත්තනවා කියලා තේරෙනවද? තේරෙනවා. එතකොට අකුසලයේ පවත්තනවා ලෝභයේ පවත්තනවා නම් කොහොමද වැඩේ? හැබැයි ওই වැඩ පිළ දැන් එතකොට මම තවත් එහෙනම් පින්වත්නි ඔබට කනට ඇහුණු ශබ්දයක් හේතු කොටගෙන සිත තුල ගැටෙනව කියන්නේ මොකද්ද සකස්ුනේ? ద్వේෂය. එතෙන්දි ඒ ద్వේෂය පවත්වනවද ඔබ? ద్వේෂය පවත්වනවද ඔබ? කියන්න. පවත්වනවද? පවත්වනවා. ඒ ద్వේෂය කුසලයක්ද අකුසලයක්ද? කියන්න. එතෙන්දි අකුසලයේ ඔබ පවත්වනවද? දැන් ඔන්න බලන්න මේගොල්ලන්ගේ අකුසලයේ පවත්වනෝද කියලා ඇහුවොත් කියන්නේ පවත්වන්නේ නැහැ. ද්වේෂයේ පවත්වනෝද කියලා ඇහුවොත්? ඔව්. ඉතින් ද්වේෂයේ අනේ පින්වත්නි මේ තේරුම් ගන්න ඕගොල්ලෝ මේ මේ ඕගොල්ලෝ මට හිතන් ඉන්නේ අර මේ චුට්ටි මේ කිරිබන උඩුබැලි අතර එන ලදරු සිඟිත්තු වගේ. අර මේ පුංචිය ඕන දෙයකට අහුවෙනෝනේ පින්වත්නි. පින්වන්නේ මේක මං කියන එක තේරෙන්නේ නැද්ද ඔබට? ඔබට මේ කරගන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද? බලන්න මේ මේ අනුව මනස පාතන පුළුවන් නේ කරගන්න පින්වන්නේ. දැන් බලන්නකෝ කනට ඇහුණු ශබ්දය හේතු කොටගෙන සිත තුල ද්වේෂය හටගත්තනම් ඒ හිත පවත්නවා නම් පවත්න්නේ මොකද්ද? ද්වේෂයයි. එනි පවත්න්නේ මොකද්ද? කුසලයේද අකුසලයේද? අකුසලයයි. එහෙනම් දැන් ඔබට මොකක් හරි ගැටුවොත් කේන් තියෙන්නේ නැද්ද? කියන්න. ඒක පවත්වන්නේ නැද්ද? එතකොට ඒ කියන්නේ අකුස ඒක සමානයි අකුසලේ පැවැත්වීම නෙමෙයිද? ඒක සමානයි සතර අපායට දුවනවද නැද්ද? ඈ මොකද? එහෙනම් පේන නැයි හිතන් හිටියේ නේද උඩහයි බ්‍රහ්ම ලෝක විතර යයි කියලා? ඔව්ද නැද්ද? දැන් ඔබ ඉන්න තැනවත් මම මගේ වෑයම ඔබ මේ රහත් කරන්න නෙමෙයි. ඔබ ඉන්න තැන දැකලා මේ දෘෂ්ටියෙන් අත මිදලා බුද්ධ ශාසනයට ඇතුළු කරවන්න මේ උත්සාහ කරන්න පින්නම්. දර්ශනයටපත් වුණොත් සෝතාපන්න ඵලයකටපත් වුණොත් පින්නම්. ඒ කියන්නේ මේක දකින්නකොට ඔබ සෝතාපන්න ඵලයටපත් වෙනවා. මේක දකින්න ඕන. ආත්ම දෘෂ්ටියෙන් අත මිදලා වැඩ පිළිවෙල දකින්න ඕන. දර්ශනයටපත් වෙන්න ඕන. ඒ දර්ශනයටපත් වෙන්න ඕන පින්නම්. එතකොට පින්වත්නි දැන් මට කියන්න ඇහෙන් දකින රූපයේ හේතු කොටගෙන හිත තුල බැඳෙනවා කියලා කියන්නේ ලෝභය හටගත්තා. ලෝභ හිත පවත්නවා. අකුසලයේ පවත්නවා. දැන් මම තවත් පැත්තකට මේ ඇහුවොත් මම මෙහෙම වොත් දැන් එතකොට ඔබ ලෝභ හිත පවත්නවද? ලෝභ සිත් පවත්නවද?
देश सित पवत्वन वद एनं अकुसले पवत्वन वद उदनेद एनं केलेस पवत्वन वद उदनेद ओब दें केलेस पवत्वन गमं दें एलियत अविल्ला बुद्ध प्रतिमा वहां से लंगट अविल्ला निवन दकिन लबेवा क्यू वद निवन दकिन वद दकिनेद ऐ दकिनेते केलेस दुरुकरण वेडपिलुवेल वेन एकक निवन दकिनव कियला निकं कियन एक निकं किव्वा कियला निवन दकिन्ने नै मे केलेस दुरु वेनोन पिन्वत्नि भाग्यवतुन वहांसे देशना करनवा लोभक्षय द्वेषक्षय मोहक्षय ए कियन्ने लोभ द्वेष मोह क्षय वेन्न ओन दस सिल गांडे दन दस सिल दरन लोभे शेखरन वद देशे शेखरन वद कियन्न मोहे शेखरन वद कियन्न दन दस सिल समाधान उना शिक्षा पद कियला बहुम श्रेष्ठाई करन दो न हुंदाई हबै लोभे शेखरन्ने कोहेद लोभे शेखरन्ने कोहेद सिते द्वेषे शेखराने कोहेद सिते मोहे शेखराने कोहेद सिते नमुत ओब दससिल अरंग हबै लोभे पवत्तनवा द्वेषे पवत्तनवा केलेस पवत्तनवा निवन दकिद अनेने अर उदे आपु के नाम आइथेंदेवट यानवा लोभ द्वेष मोह अति तमांगे हित तुल एक शोन कहुद तमम्मय एक शरण मुकद अवश्य सिहिय सिहिय ඔබට නැති මොකද්ද සිහිය ඔබට නැති දෙයම තමයි පින්වන්නේ ලෝභය ද්වේෂය මෝහය කරන්න අවශ්‍ය වෙන්නේ ඔබට නෑ ඒක සිහිය නැති නිසා ඕන එකක් ඔබ කියන එකක් ඔබ කරනවා පින්වන්නේ මේක දකින්නේ නෑ දැන් බලන්න ඕගොල්ලෝ කියන අකුසල් වුණොත් සසර යනවා කියනවා කපෝ කෙලෙස් වුණොත් සසර යනවා කියනවා හැබැයි මුන්දලා කෙලෙස් පවත්නවා දැන් බලන්න කනට ඇහෙන ශබ්දයේ හේතු කොටගෙන සිතේ ගැටීම් ඇති වෙන්න බැරිද කියන්නේ ඇති වෙනවද නැද්ද ඇති වෙනවා එතකොට මේ හටගත්ත ද්වේෂය නේද ද්වේෂය පවත්නව නේද ඔව්ද නැද්ද ඕගොල්ලෝ හරි දක්ෂයිනේ හරිම දක්ෂයි මොකටද පුළුවන් නම් කියන්න ද්වේෂය නවත් ප්‍රහාණය කරන්නද ද්වේෂය පවත්වන්නද දැන් මං අහන්නේ ඔබේ දක්ෂතාවය දැන් උරගා බලන්නේ මම්මේ ඔබ ධර්ම දක්ෂ ද්වේෂය පවත්වන්නද ද්වේෂය ප්‍රහාණය කරන්නද ද්වේෂය ලෝභය පවත්වන්නද ලෝභය ප්‍රහාණය කරන්නද ලෝභය පවත්වන්න එතකොට අනිත් පැත්තට ගත්ත ඔබ හරීම දක්ෂ කොහෙට ඇදගෙන වැටෙන්නද සතර අපාය ज्ञानवा हे भाई मुंदर टीका कर
මේ හැන්දෑර මොකද කරන්නේ මල්ටි එකක් අරන් ගිහලා පහන් පත්තු කරලා හඳුන් ගෝරු මේව කරලා බුදුන් වැඳලා පැයක් භාගයක් විතර පැයක් විතර මෛත්‍රී මෛත්‍රී භාවනා කරනවා පැයක් විතර මෛත්‍රී භාවනා කරනවා මෛත්‍රී භාවනා කරලිවිලා ආපහු දැන් නැගිනවනේ දැන් මෛත්‍රී භාවනා ඉවර වෙලා ඉවරලා නැගිට පස්සේ මොකද කරන්නේ දරුවෙක් කර කෑ ගැහුවොත් නෝන හරි මොකක් කර කිව්වොත් මහත්තයා හරි මොකක් කර කිව්වොත් මොකද එන්නේ නැද්ද පෙනේ කරගෙන නයා මං කියන එක තේරෙන්නේ නැද්ද දැන් ඕගොල්ලෝ පින්නන්නේ අර නයි නටවන මිනිස්සු ඉන්නේ අහ දැකලා නැද්ද ඒගොල්ලෝ දැකලා තියෙනවද නැද්ද කතා කරන්නේ දැකලා තියෙනවා නයා අර මේකට දාගත්තට පස්සේ හරි ෂෝක් නයානේ නේ ඕද නැද්ද ඕ ඕගොල්ලෝ තේ වගේමයි ෂෝක් නයි ෂෝක් නයි මයි නන්නේ හැබැයි අර නයාට එළියට අරගෙන අර මනුස්සයා මොකක්ද එකක් මේව කරනකොටම පෙනෙන් ගහනව නේද උස් ගාල ගහනව නේද ගහනවා ආන්න ඒ වගේ තමයි පිනන්නේ ඔබත් හරි ශෝක් නයා අර පෙට්ටි ඉන්න නයා වගේ තමයි මොකද්ද ද්වේෂයක් එනතෙක් ද්වේෂයක් එනතෙක් හොඳයි අර පෙට්ටි ඇතුළේ ඉඳගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් අත මිදෙත්වා කියන. දැන් ඔන පෙට්ටියෙන් පොඩ්ඩක් එළියට එනවා. දැන් ඒ කියන්නේ තනියෙන් ඉඳන් ඒක දැන් ඔක කරන්නේ. දැන් එනවා පොඩ්ඩක් නෝනල මහත් වෙලා දරුවෝ ඉන්න තැන දෙනවා. එනකොට මොකක් හරි අර මේ ඇදලා දාලා පුටුවක් පෙරලා නැත්තම් මාත්‍ය මොන හරි එකක් කියන ඕකට දැන් මෙවනවා. දැන් මොකද කරන්නේ? දැන් අර පෙට්ටියෙන් එළියට ආපු කවුරු වගේද? නයා වගේ පෙනේ කරන්නේ නැද්ද? කරනවද නැද්ද? කරනවා. හැබැයි පෙනේ කරලා ආපු අර පෙට්ටි ඇතුළට යනවා. මං කියන්නේ තේරෙන්නේ නැද්ද? හැබැයි දැන් ඕගොල්ලොත් ඒ වගේ මේ මෛත්‍රිය පුදුම විදිහට කියවනවා. පුදුම විදිහට කියවනවා. හැබැයි කියවන්නේ ද්වේෂය නැති වෙලාවට. ද්වේෂය හටගත් වෙලාවට ද්වේෂසිත කිසිම ලැජ්ජාවක් නැතුව බයක් නැතුව හිරියොත්ප්පයක් නැතුව ද්වේෂසිත පවත්නවා. පවත්තලා මෙන්න බොලේ අවසානයේදී හැන්දෑවට මෛත්‍රී කරනවා. මං කියන්නේ තේරෙනවද? ඔබත් එහෙමද? ඔවුනා ඌ කියන්නේ නැන්නේ කියන්නේ. ඔව්ද? ඔව් එහෙනම් ඔබට ඔබතර පෙට්ටියේ ඉන්න නයා වගේම තමයි. කවදාකවත් දැන් ඒ නයාට නිදහසක් තියෙනවද? නිදහසක් තියෙනවද? නෑ. නයාට නිදහසක් නෑ. මොකද ඒ නයා විකුණගෙන තමයි අර මනුස්සයා ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් කවදාකවත් නිදහසක් නෑ ලෝභ දේශ මොහ පවත්වන නිසා. බලන්න ස්වභාවය. ඔබ කැමතිද ලෝභ දේශ මොහොනින් අත මිදෙන්න? ඈ අනේ නෑ බොරු කියන්න එපා පින්වන්නේ. කොහොමවත් කැමති නෑ පින්වන්නේ. ඔබ කැමති නම් ඔබට දැන් මේ ඒකට අපි මොනවාරි උපදෙස් දෙන්න ඕනද? ඕනද? අනේ නෑ පින්න මොනවයි උපදෙස් දෙන්න ඕන? දැන් කිය දැන් ඔය අම්මා හිතන්නකෝ. දැන් ඔය අම්මට ගෙදර මහත්තයා බයිනකොට මොනවාරි එකක් කියනකොට ඊට පස්සේ දැන් තරහ එනවා. දැන් මම මගෙන් ඇවිල්ලා අහනොද අනේ ස්වාමින් වහන්සේ දේශේ දැන් අර කියනකොට හට ගන්නවා මං කොහොමද පවත්වන්නේ මේක? මං හිතින් දුස් මේ කියන්නේ හිත දූෂිත කරගෙන මේක පවත්වන්නේ කොහොමද? ස්වාමීනි ඒක වචී දුස්චරිතයට ගෙනියන්නේ කොහොමද? ස්වාමීනි ඒක කාය දුස්චරිතයට ගෙනියන්නේ කොහොමද කියලා මගෙන් අහනවද? ඔයගොල්ලෝ පිනන්නේ මේ පුදුම කතා කරන්නේ නිකන්. අපිත් අඳා ඒ වුණුත් ඇඳලා අපිත් අඳන්න හදනවා මේ. පිනන්නේ දැන් ද්වේෂය ආවොත් ඒකට අදාළ ඕන ඇක්ෂන් එකක් දාන්න ඔබ දන්නවද නැද්ද? දන්නව කොරවන්න දන්නව හප්පගෙන යන්න දන්නව අඩි බිම හපන්න දන්නව එකක් කිව්වොත් 10ක් ඔය සේරම දන්නවද නැද්ද? දන්නවා. දැන් පින්නදි කල්පනා කරු මේ මිනිස්සේ කොහොමද දෙයිනේ මෙච්චර ටිකක් මෙවි ඉගෙන ගත්තේ? මේ සේරු කරන්නේ අමාරු වෙන්ද නැද්ද?
දැන් තරහක් ගියවට ඔරවගෙන ඉන්නවා අඩිය හප්පගෙන යනවා අර මේ ඉන්න ඔය තීරු අමාරුවෙන්ද නැද්ද මේ කියන්නේ අමාරුයි ඔය මුකුත් අමාරුවක් නෑ ඒ ආපු එක දකින්න ඒකින් අත මිදෙන ඉච්චරයි මේ ඒක හරිම සරල වැඩේනේ එතකොට දුකක් නෑනේ බලන්නකො දුකක් නෑනේ නමුත් දැන් මොකද වෙන්නේ ඔබ දුකට කැමති නැද්ද දැන් ලෝභය පවත්වනවා කියන්නේ කෙලස් නේද පවත්වන්නේ ඔව්ද නැද්ද ද්වේෂය පවත්වනවා කියන්නේ කෙලස් නේද පවත්වන්නේ ඔව්ද නැද්ද කෙලස් නිසා හටගන්නේ සැපද දුකද කියන්නේ කෙලස් නිසා හටගන්නේ දුක දැන් ඔබ දන්නවද දන්නවද දන්නවා අහලා දන්නවා දකින්නවද ඕක මං අහන්නේ කෙලස් නිසා හටගන්නේ දුකයි කියලා ඔබ දකින්නවද කියන්නමට දකින්නවද දකින්නේ නැහැ දකින්නේ නැහැ අර බුදුරජාණන් වහන්සේටත් අයිල කියනනේ කෙලින් නිසා ස්වාමිනී ඇති වෙන්නේ සැපයි කියලා සැපයි කියලා නමුත් ඒ වගේ ඔබ හිතන්නේ කෙලස් නිසා ඇති වෙන්නේ සැපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලස් නිසා හටගන්නේ දුකයි හැබැයි ඔබට හිතෙන්නේ අන්නේ එකනේ පිළිඳ මේ කියන ඒවා දකින්දකෝ ඇහෙන් දකින දෙයට හිත තුල ගැටීමක් ඇති වුණා නම් ඒ ගැටෙන හිත පවත්වනව නම් කෙලස් නේද මේ පවත්වන්නේ කියලා දකින්ව නම් එතකොට ඒ පවත්වනකොට ඔබට දැනෙන දේ දකින්නකෝ දැනෙන දේ ඔබේ හිත තුල ඔබට දැනෙන එක වේදනා බරිතද කොහොමද ගැහෙන වේග වැඩිද මොකද්ද කියලා දකින්නකෝ එතකොට ඔබට දැනෙනවා මේ පිච්චෙන දුකක් තියෙන්නේ පිච්චෙන දුක එහෙනම් ඔබ මේ දුකෙන් අත මිදෙනවා මේක දුකයි කියලා දැක්කනම් හැබැයි ඔබට ඒක දුකයි කියලා හිතෙන්නේ නැති නිසා කිව්වගෙන 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 යනවා පින්නත් පුදුම වැඩේනේ ඔබ විසින්ම ඔබ කියන්නේ පිච්චෙනවා එනිසා ඔබ දකින්න කෙලෙස් වලින් ඇතිවෙන්නේ දුකයි කියලා දකින්න දැනගන්න දැනගත්ත දේ දකින්න දැන් දැන් ඇහැන්ට යමක් දැක්කා දකින්නකොටම හිත තුල බැඳුණා නම් ඔන්න ලෝභය හටගත්තා දැන් ලෝභ හිත පවත්වනවා නම් දැන් කෙලෙස් ඇති වෙනවා කෙලෙස් ඇති දැන් මේ කියන එක දැන් ඔබ අත්විඳින වෙලාවල් තියෙනවද දැන් ඔය තීරි එක මං කිව්වේ දැන් ඔබ දකින්නකො මෙහෙම ගා සාදුනාදයක් දෙන්නක නේද ඔබ පින්වලින් දකින්නකො දැන් ඔබට ඔබේ දරුව මතක් වෙනවා නැත්තම් දරුව ගොඩ කලකට පස්සේ ගෙදර එනවා ඈත එනවා පේනවා පේනකොටම ඇහැට හිත තුල බැඳෙනවද නැද්ද කියන්නේ බැඳෙනවා බැඳෙනකොටම මේකට අදාළව කල්පනා කරනවද නැද්ද කියන්නේ කල්පනා දැන් මේ කල්පනා කරනකොට බැඳුණු සිතින් යුක්තව කල්පනා කිරීම ඔබ බැඳෙන්නේ නැතුව කල්පනා කරන්න පුළුවන් බැඳෙන සිතින් බැඳුණු සිතින් යුක්තව කල්පනා කරනකොට මේ කල්පනා කරනවා කියල කියන්නේ මොකද්ද මේ පවත්තන්නේ ලෝභයද නැද්ද ලෝභයයි එතකොට ඒ වෙලාවේ මේ අම්මා මැරුණොත් කොහෙද උපදින්නේ සතර අපාය වරදක් කරවද සම්මත කිසිම වරදක් නම් නැත හැබැයි මුන්දා හිත තුල ලෝභය පැවැත්තුවා එතකොට අර දරුවා එනවා කියලා දැක්ක විතරයි දැන් ඔබ කුස්සියට පැනලා කෑම ටිකක් උයන ටක් ටක් ගාලා බබා දරුවට කන්න දෙන්න හැබැයි ඒ උයන අතරේ ඔබේ හිත තුල ලෝභය පවත්වනවද නැද්ද ඒ කියන්නේ කෙලෙස් පවත්වනවද නැද්ද පවත්වනවා පින්නම් එතකොට අන්න කෙලෙස් පවත්වනවා කියන එක ඒ කියන්නේ ඊට අදාළව කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා ඒ තේරුණ නැද්ද ඒ කියන්නේ පින්නන්නේ ඔබේ දරුව ගැන මතක් වුණා නම් ඒ මතක් වුණ එක සතුටින් පිළිගත්ත නම් ඒකේ ಗುಣ කිව්ව නම් ඒකේ හිත බැසගත්ත නම් සතුටින් පිළිගත්ත නම් ಗುಣ කිව්ව නම් හිත බැසගත්ත නම් දැන් කෙලස් ගඟක් නෙමෙයිද කෙලස් ගඟ මං කියුවේ තේරුණාද දැන් අනිත් පැත්තට ඔබ හිතන්නකෝ දැන්
ඇහෙන් දකින රූපේට සිත තුල බැඳීම ඇති වුණා කියන්නේ පංච උපාදානස්කන්ධේ ඇතිවීමයි. ඒ අනුව හිත පවත්නවා කියන්නේ කියන්න පංච උපාදානස්කන්ධය පවත්වීමයි. දැන් බලන්නකො පංච උපාදානස්කන්ධය කියන්නේ දුකයි. ඇහෙන් දකින දෙයට බැඳුන කියන්නේ දුකේ හට ගැනීමයි. ඒ බැඳුන දෙයට අදාළව හිත පවත්නවා කියන්නේ කියන්න දුක පවත්නවා, දුක පවත්නවා. දැන් ඔය අය දුක පවත්නවද නැද්ද? දැන් පංච උපාදානස්කන්ධේ නම් විවිධ විදියට දැන් කෙහෙල් කඳන් කියයි, මිරිඟු කියයි කිය හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒව ඉගෙන ගත්ත විතරයි. හැබැයි ඔබට දරුව කියලා මතක් වෙනකොට, මහත්තයා නෝන කියලා මතක් වෙනකොට, ගේදර විටම කඩම කියලා මතක් වෙනකොටම මෙන්න බැඳුනා. පංච උපාදානස්කන්ධ සකස් වුණා. මෙන්න ඊට අදාළව හිතන්න පටන් ගත්තා. දැන් පංච උපාදානස්කන්ධේ පවත්නවා. හැබැයි ඔබ ඒ පවත්න තන එහෙම කරනවා. එතනින් එළියට ගිහිල්ලා කියන්නේ පංච උපාදානස්කන්ධය දුකයි. පංච උපාදානස්කන්ධයෙන් අත මිදෙන්න ඕනේ. හැබැයි පවත්වන තැන ඔබ එහෙමම, එහෙනම් ඇහෙන් යමක් දැක්ක කියන්නේ, දැකලා හිත තුල බැඳුන කියන්නේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීමයි. ඒ අනුව මනස පවත්වනවා කියන්නේ පංච උපාදානස්කන්ධයේ පැවැත්මයි. එහෙනම් හිත තුල බැඳුන කියන්නේ දුකේ හට ගැනීමයි. ඒ අනුව පංච උපාදානස්කන්ධේ පවත්නවා කියන්නේ දුකේ පැවැත්මයි. දැන් මෙහෙම හිතන්නකෝ, ඔබට දරුව කියලා බැඳුණු හිතින් මතක් වෙනකොටම මතක් වුණා කියන්නේ දුකේ හට ගැනීමද නැද්ද? හටගෙන. ඒ අනුව කල්පනා කර 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 ඉන්නවා කියලා කියන්නේ මොකද්ද මේ පවත්වන්නේ? දුක පවත්වනවා. ඔබ හැම මොහොතෙම කරන්නේ දුකෙන් අත මිදීම සඳහා උත්සාහ දරන එකද දුක පවත්වන එකද? දුක පවත්වන එක. තේරෙනවද? හැම තිස්සෙම ඔබ සිල් ගත්තත් කරන්නේ දුක පවත්වනවද නැද්ද? දන් දෙද්දි දුක පවත්වනවද නැද්ද? භාවනා කරද්දි දුක පවත්වනවද නැද්ද? පවත්වනද? මේ හැම වෙලාවකදීම ඔබ කරන්නේ මොකද? දුක පවත්වනවා. පින්නදි ඔබ උත්සාහයි දුක පවත්වනවා කියන්නේ මොකද්ද? බැඳුණු හිතක් පවත්වනවා, ගැටුණු හිතක් පවත්වනවා. ඒක සතුටින් පිළිගන්නවා, ඒකේ ගුණ කියනවා, ඒකේ හිත බැස ගන්නවා. දැන් මෙන්න දුක පවත්වනවා. දැන් එතකොට පුදුම වෙන්නේ පින්වන්නි, ඔබ මේ දුකෙන් අත මිදුනොත්ද කුදුම දුකට මැදගෙන වැටුනොත්ද? මොකද්ද? දුකෙන් අත මිදුනොත් තමයි පුදුම. ඇයි ඔබ කවදාකවත් දුකෙන් අත මිදෙන්නේ නැහැ? ඇයි? ඔබ දිගින් දිගටම පවත්න්නේ මොකද්ද? දුක ඇති වෙන වැඩපිළිවෙල සිදු කරන නිසා ඔබ දුකෙන් අත මිදෙන්නේ නැහැ. ඔබ දුක ඇති වෙන වැඩපිළිවෙල මනස තුල සිදු කරන ගමන් ඔබ කරන්නේ මොකද්ද? යනවා කතරගම දෙවියන් වහන්සේ ළඟට ගෙඩි පූජාවක් කරන් මම දුකෙන් අත මිදේවා. මෙන්න ලොකු පූජාවක් කරනවා දුකෙන් අත මිදේවා. තව ලොකු පූජාවක් කරනවා දුකෙන් අත මිදේවා. ඔය කිසිඳු පූජාවකින්, කිසිඳු ආමිස පූජාවකින්, වචනේ පරිසමාර්ථයෙන්ම කිසිඳු ආමිස පූජාවකින් දුකෙන් අත මිදීමක් වෙනවද? නෑ. ඒ කියන්නේ ආමිස පූජා කරන්න එපා කියලාද? නෑ, ඒකනේ මේ කියන්නේ. ඒක කරන්න ඒකට වෙනම විපාක හම්බෙන්නේ. හැබැයි දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල වෙනම වැඩපිළිවෙලක්. දැන් ඔබේ හිත ඇහෙන් දැකපු රූපෙට හිත තුල බැඳිලා ඒ බැඳුණු රූපෙට අදාළව කල්පනා කරන එක පූජාවක් තියෙtildeයි කියලා නතර වෙනවද? නතර වෙනවා. එහෙම වෙන්නේ නෑ පින්වත්නි. එහෙනම් දැන් බලන්නකෝ, ඔබේ වැඩේ කරන්නේ මොකද්ද? දුක පවත්වනවා. දුක පවත්වන ඔබට දුක නාවොත් තමයි අරුමේ. දුක ඇති නුනොත් තමයි අරුම. දැන් ඕගොල්ලෝ සාදුනාද දෙන්න ඕන නැවත? දැන් ඕගොල්ලන්ට හදිස්සියෙන් පින්නන් දෙක මෙහෙම දන්න කවුරු හරි කෙනෙක් දැන් ඕගොල්ලන්ගෙන් ඔය නෝන කෙනෙකුට දැන් මහත්ය මොනව හරි දොස් කියලා ගියා කියන්නකෝ. දැන් වැඩට ගියන් පස්සේ ඕක කල්පනා කර කර කල්පනා කර කර දුක හද හදා, පංච උපාදානස්කන්ධය හද හදා දුකටපත් වෙමින් ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? දැන් මෙයා දන්නවද දැන් මෙහෙම හිත තුල වෙනව කියලා?
අනේ නෑ මොකුත් දන්නේ නෑ හැබැයි බැඳුණු හිත ගැටුණු හිත පවත්ත 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 ඉන්නවා ඉන්නකොට දැන් දරුවා එනවා අම්මා ළඟට ඇවිල්ලා නෝ මොකෝ අම්මේ කඳුළු වැටිගෙන නිකන් ඉන්නේ එතකොට අම්මා බුද්ධිමත් නා අම්මා ඥානවන්ත නා අම්මට සිහිය තියෙන අම්මා මොකද්ද කියන්න ඕන අම්මා බුද්ධිමත් නා අම්මා ඥානවන්ත නා අම්මා සිහිය තියෙනවා නම් අම්මට අම්මා මොකද්ද පුතාට කියන්න ඕන ඥානවන්ත නැති කෙනෙක් කියන එක නේ මං අහන්නේ ඥානවන්ත නම් මොකද්ද කියන්න ඕන පුතේ මම මේ දුක ඇති කරනවා කියනවා මොකද්ද මම කරන්නේ මම මේ පුතේ දුක ඇති ඒ කියන්නේ පුතේ මම මේ පංච උපාදාන ස්කන්ධේ පවත්නවා ඒ කියලා කියන්නේ මම මේ බැඳුණු දේශ සිත පවත්නවා දිගටම ඒ කියන්නේ අම්මේ තාත්ත මට බැනලා ගියා මම දැන් ඒකට අදාළව හිත තුල ගැටෙන හිත පවත්නවා ඒක පවත්වන්න පුතේ ඒකට කියන්නේ ද්වේෂය පවත්නවා කියලා ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ පවත්නවා කියලා පුතේ ඒ කියන්නේ කෙලෙස් පවත්නවා කියලා ඒක පවත්නකොට මොකක්ද මෙ වෙන්නේ පුතේ දුකම තමයි දුකෙන් දුකම තමයි ඉතින් අම්මේ අම්මා දැනගෙන මේ දුක පවත්න්නේ ඔව් ඉතින් මං ඉතින් එහෙම තමයි ज्ञानवंत उत्तर मम्मी दुख पंच पाता අම්ම තරහින්නේද ඉන්නේ අම්ම කියලා හෙව්වොත් නෑ නෑ මම තරහින්නේ මම නෑ එහෙම බොරු කියන්නේ නැද්ද බොරු කියන්නේ නැද්ද වන්න බලන්න කොච්චර බොරු කියනද ඔබ පින්වන්නේ දරුව ඇහිලා නෝ අම්ම තරහින්නේ නෑ පුතේ මම තරහින්නේ නෙමෙයි බලන්න කිව්වනේ ඒකට පුතේ ඔව් මම තරහින් ඉන්නේ ද්වේෂය මම පවත්තරා එතෙන්දී ඒක ද්වේෂය පැවැත්වුවොත් අම්මේ අම්ම දැන් ද්වේෂය පවත්තන එක තාත්තා දන්නවද නෑ පුතේ मनुष्य लोभ देखा पंच उपाधान दकीन कुट पिंदो दकीन मे विन विन एवनी චූල පන්තක හඳුරු රෙදිගැලු පිරිමදින්න කිව්වේ මේ සියල්ල එකම දර්ශනීය තුර දක්වන දර්ශනීය කියන්නේ දැක්ම මේකින් එකකින් එක මේක රූප කලාප කඩන්නයි පෙන බබුළු වලට යන්නයි ඔහොම වුණේ මේක දකින්ද නම් පෙන බබුළු කිව්වට පෙන බබුළු වෙලාද ඔබට මිරිඟුවක් වෙලාද වෙලාද නෑ මොන මිරිඟුවක්ද උදුම වැඩේ නේ පින්න ඒක ආයි තීලංගට ගත්තොත් මොකද ඇහෙන් දකින රූපෙට බැඳුණා කියන්නේ සමුදය සත්‍යයයි තණ්හාව නේද සකස්ුනේ සමුදය සත්‍යයයි එතකොට ඒ අනුව හිත පවත්නවා කියන්නේ දුක්ඛ සත්‍යයයි දුකයි සමුදයයි එතකොට මේක දුකයි සමුදයයි මේක දැක්කනම් මේන්න මෙතනින් අතමිදෙන්න සඳහා කටයුතු කරනනේ මාර්ගයයි අතමිදින කටයුතු කරනකොට ඒ අතමිදීම සිද්ධ වෙනවා නිරෝධයයි. එහෙනම් ඒ කියන්නේ චතුරාර්ය ඔබ මේක දකින්න කොටම පින්වත්නි අකුසල් දුරු වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. පංච උපාදානස්කන්ධය ඉරිසිඳ දකින්නවා. හැබැයි මේව දකින්න මේක දකින්න ඕන. මේ කීව කීව පාඩම් කර කර නැලවි නැලවි හිටිට හරියන්නේ हारसी हारसी हदला
यथार्थ धर्मी දැන් බලන්නකො මේ දකින දැක්මට එනකොට බලන්නකො ඔබ ලෝභය ද්වේෂය මෝහය අකුසලය කුසලය ඒක පවත්වනවද නැද්ද එතකොට කෙලෙස් කෙලෙස් පවත්වනවද නැද්ද දුක දුක පවත්වනවද නැද්ද මේ පංච උපාදානස්කන්ධය ඒක ඇති වෙනවද නැද්ද ඒක ඇති වුණාද නැද්ද කියන එක සිව් ආර්ය සත්‍යය මේ සියල්ලම එකම එක දර්ශනය තුළ දැක්ම තුළ දකිනවා ඥානවන්ත කෙනා. අනිත් කෙනාට පින්නන්නේ මේ සියල්ලම බෝධිපාක්ෂික ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මෙයාලට වෙන වෙනමම තමයි තියෙන්නේ. මේතෙන්දී අර දැන් ඇහැයි රූපයයි ස්පර්ශ වෙනකොටම සමුදේ සත්‍යය සකස් තුනේ. සමුදේ සත්‍යය සකස් වෙලා දුක සකස් තුනේ. දැන් මෙයා දකින්නවනම් මේ දුක නේද සකස්ුනේ කියලා දැකලා මේක ප්‍රහාණය කරනකොටම දුකෙන් සමුදයයි ප්‍රහාණය කරන්නේ සමුදය ප්‍රහාණය කරනවා කියලා කියන්නේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලයි මේ ක්‍රියාත්මක කරන ඒ කියන්නේ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි වඩන්නේ හැබැයි ඔබ මේ මොකක්වත් දන්නේ නැහැ मम दिखा आर्यस्ता मारे बड़ी गील मिथन पंचुपादान स्कंदे पीलिंद दकीन गील मिथन अकुशाल दकीन गील मिथन चतुरार्य सत्य दकीन गील ओब मुकूद पंचुपादान स्कंद की अन दिने आर्य सत्य की अन दिने पटिपाद की अन दिने आर्यस्टांग मार्ग दिने दाने अहिं दकीन ओट बेंदेना බැඳෙන එකට බැඳෙන හිත පැවැත්තිගෙන පැවැත්තිගෙන යano උච්චරයි දන්නේ ආයින මෙහෙම පවත්නකොට නිකන් පිච්චිලා යනවා ඒක දුකයි ඉන් අත මිදෙනවා අන්නේ අත මිදෙනකොට මේ සියල්ලම අවබෝධ වෙනවද නැද්ද අවබෝධ වෙනවා හැබැයි මොකුත් කාරණා දන්නේ නැහැ මොකුත් කාරණා දැන් බලන්නකො එදා මේ අර පැවිදිවෙන්න කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදිවෙන්න කලින් අර දැක්කනේ මහරහතන් වහන්සේ නම දැකලා අහනවා අනේ මට බණ පදයක් කියන්න මෙහෙමයි කියලා කියන. එතකොට කියන අනේ මම දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න කියනවා. ඊට පස්සේ තව ටිකක් මේ ඉල්ලීම් කරනකොට තමයි කිව්වේ යේ ධම්මා හේතු ප්‍රභවා කියලා ගාතාව කිව්වේ. කියලා කිව්ව අහගන්න ඊටු ටික යන්න කිව්ව භාග්‍යතුන් වහන්සේ මොන කියන. අද අද සාරිපුත්ත හාමුදුරුවෝ පැවිදිවෙන්න කලින් මේ ඉන්නේ එක උපාසකම්ම කෙනෙක් කරේ උපාසක මහත්ය කරේ මුණ ගැහුණා නම් අනේ මට බණපදයක් කියන්න කිව්වොත් මොකක් කියයිද මුන්දලා මුන්දල කියයි මේ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි මේ සියල්ල හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙන එක මේ පටිච්ච සමුප්පාද ධර්මයක් මේව කෙහෙල් කන්න වගේ මිරිඟු වගේ මේව ගන්න දෙයක් ඇත්තේ නැහැ මේ සියලු සංස්කාර දුකයි කියන එතකොට එයා හිතයි දෙයියනේ මේ බුදුහාමුදුරුවෝද इतन हिमिंग आई ओया कोहे दे इन मम तवम गिदर मम गिदर अब किए ओ कथा अरे राहतन महान से आने मम दानी नह किएला कुटी अनुशासन कितरा दिन दन तेर उब निगंगार पुसो किएला पुसो किया मगर एतुले मोकूत एतुले मोकूत ने मंकीन का तेरन हो मम्मी के अनुपट इतना रख किया इतना रख उपे हित मंदा नरक कुला व्यक्रे का मेकोचर पिना मम दिन मम मंग हम अद्दीन कर लिया पिना हम मंग स्टडी कर लिया मैं एकदम मंग किया बट हम मैती मे रंग पैवा ऐती मे के दकीन दे दकीन दकीन मे
එකතුල සකස් වෙනකොටම පින්වත්නි අපි මේ පංච උපාදානස්කන්ධයෙන් අත දැන් ඇහැයි රූපයයි ස්පර්ශ වෙනකොට දකින බැඳෙනක දැකලා ඉතින් අත මිදෙනවම කියන්නේ ඔබ ලෝභ ද්වේෂ මෝහ වලින් අත මිදෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් අත මිදෙන්නේ සිව්වාරිය සත්‍ය දකින්නේ අකුසලයෙන් අත මිදෙන්නේ කුසලයේ වැඩෙන්නේ ආර්ය ස්ථාංග මාර්ගයේ වැඩෙන්නේ පටිසම්පාදේ අවබෝධ වෙන්නේ මේ සියලු ධර්ම ටික ගොඩ නැගෙන හැබැයි මේක දකින්න ඕන දකින් නැති කෙනෙකුට නම් මේක එහෙම වෙන්නේ නැහැ සීල දෙනාටම තිරුවන් සරණයි.